ಕಟ್ಟ ಮತ್ವೇನ ವತ್ತುರ ಬಿಹಿಸುನು ಗಮಾನ್ ಯನವಿಟ ಅತ್ತುರೆನ್ ನತುರ ಇಗಿಲುನಾಟ ಸಮನರ ಇನ್ನೋವೆ ಅಪ್ಪಿ ಮಲಿನ್ ಮಲೆ ಪೆನಿ ಪೆರುವಟ ಮನವಂಗರುನ್ನೋವೆ ಮಲಿನ್ ಮಲತ ಇಗಿಲುನಾಟ ಸಮನರ ಇನ್ನೋವೆ ಅಪ್ಪಿ ಮಲಿನ್ ಮಲೆ ಪೆನಿ ಪೆರುವಟ ಮನವಂಗರುನ್ನೋವೆ කවිය කියලා කියන්නේ චිත්‍රයක්. පරණ රෝමයේ හිටපු හොරස් කියන කවියෙක් එහෙම කියලා තියෙනවා. කවියෙකුට පුළුවන් අපේ හිතේ නොමැකෙන ලෙස සිතුවිලි රූප අඳින්න. එහෙම අපේ හිතේ කිසිදා නොමැකෙන සිතුවිලි රූප ඇඳි මහා කවීන්ද්‍රේකු සමගයි අද අපි කවි 10ට ගී 10ක් වැඩසටහන ඔබ වෙත රැගෙන එන්නේ. ලංකාවේ කාව්‍යකරණය පිළිබඳව කතා කරනකොට අපිට විවිධ යුග මතක තිබෙනවා. ඒ යුග මතක අතරේ ඔහු නව කවියේ චන්ද්‍රෝදය යැයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා කියනවා. ඒ වගේම ඒ සඳ ලකුණු හොයාගෙන යන ගමනේදී එතුමන් පිළිබඳව විවිධ අය විවිධ තැන්වල මහා ඉහළින් කතා කරනවා වර්ණනා කරනවා ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහ සුලවතා කියනවා ඔහුට කිසිවෙකුගේ සහතික අවශ්‍ය නැහැ කියලා මොකද හේතුව ඔහු කවිතාවෙන් ඔහුට හිමි තැන ඔප්පු කර සනාත කර ස්ථිර කර හමාර නිසා එතින් අපි බොහොම සතුටින් අද ඒ මහා කවියා සමග කවි 10ක් තෝරන්නට ඔබව එකතු කරගන්නවා. අයිබන්. අයිබන්. පත්මශ්‍රී විජේසිංහ ආදරණීය කවීන්ද්‍රයාට සුලවතාට මම හිතනවා මේ ගත කරන වෙලාව කවි 10ට ගී 10ක් වැඩසටහන නරඹන බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් සිටි මොහොතක් වෙලාවක්. ඒ නිසා මම පමා නොකොට මේ වෙලාව ඔබට ලබා දෙන්නට උත්සාහ කරනවා. කවිය පිළිබඳව ඔබේ මතක කතා කරනකොට මම හිතන්නේ මහගම සේකර වගේ මහා කවියෙක්ගේ ඇස්වල එතුමන් එක්ක පැවති සංවාද ඒ වගේම එතුමන් එක්ක ඔබතුමන් ලිපි හුමාරු කරගත්තරතුරු අපි අහලා තිබෙනවා මම කැමති මුල් කාලේ කවි කැමැත්තත් එක්කම වැඩසටහනට ආරම්භයක් ගන්න. ඕ වජිර මේ මම හිතන්නේ මම කවි ලියන්න පටන් ගත්තේ මම 6 7 පන්තිවල ඉන්න කාලේ ඉඳලා ආරම්භය කියනවා නම් ඒ කාලේ තිබුණා මම කියන්නේ 966 විතර ගීතාංජලී කියලා පුවත්පතක් කවි පුවත්පතක් සතිපතා වරක් නිකුත් වෙන අඟහරුවාදාට දවස නිවසේ නිකුත් වෙන පුවත්පතක් ඒකේ තියෙනවා මේ මුල් පිටුවේ පින්තූරයක් ඒ පින්තූරයට ගැළපෙන කවියක් ලියන්න කූපනයක් තියෙනවා වරක් පළ වුණා මේ ගංගක් අයිනේ ඔරුවක් උඩ කොල්ලෑවක් සහිත ඔරුවක් උඩ වාඩි වෙලා ඉන්න කාන්තාවගේ පින්තූරයක්. ඇය ඇඳලා හිටියේ චීත්තයක් 60ක් බෙල්ලේ මුතු පටක් තිබුණා කූඩයක් අතේ තියාගෙන හිටියා. ඔකට ලියලා ආපු කවියක් මේ මම හතේ පන්තියේ හිටියේ එතකොට මේ පළවෙනි තැන දලාගත්තා. රුපියල් 25ක් තෑග්ගක් හම්බුණා. ඒ කවිය මේකයි මේ මල් මල් චීත්තය 30 60 එකකට
බුල් මුතුපට ගිලේ හිල් කූඩේ යත කුල්ලෑවට නැගී පෑවත් සිනහවත කිල්ලේ ඔබට තව උරු පැද පුරුදු නැත. ඉතින් ඔබ 25ට චෙක් පතක් හම්බුනාම අපේ ගමේ මුදලාලි 45ක කොමිෂන් එකක් දත්තා මාරු කරන්න. ඉතින් විදුහල් පවිතුමා මාව කැඳවලා උදෑසන රැස්වීමට මාව අඳුන්වා දුන්න පාසලට මේ පොඩි ළමෙක් එම් කියලා. ඒක තමයි මගේ මුල්ම උත්තේජනය මම ලබපු කවි ලියන්න. ඊට පස්සේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න කාලේ තමයි මහගමසේකර කවියාට ජූන් ලියන්න පුරුදු වෙලා හිටියේ. ඔහු ඒ කවි නිවැරදි කළා ඉවනවා. හොඳයි, ඉතා හොඳයි, දුර්වලයි, නීරසයි. හොඳයි කියීම නිසා අහංකාර වෙන්න එපා. හොඳ කවියක් ලියවුනොත් බලන්න එවන්න කියලා මෙහෙම ලියනවා. එළියුම් මලක තාම තියෙනවා. ඔහොම තමයි දෙකටම ඉතින් කාව්‍ය ජීවිතයට ඇරඹිලා ගියේ. දැන් මේ මල්මල් චීත්තය තිත් ඇට්ටයකි ගත බොල් මුතු පටගෙලෙහි හිල් කූඩෙහි අත කොල්ලෑවට නැගී පෑවත් සිනහවත කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත. මෙහෙම ලියන්නේ හයේ පන්තියේ හතේ පන්තියේ ළමෙක්. හතේ පන්තියේ ළමෙක් ලියපු කවිය මුළු සමාජයටම බලපෑම් කාරක කවියෙක් නිර්මාණ කරනවා. ඔබතුමන් දොරා දෙන කවි එක්ක මේ වගේම රසවත් කතා මතුවේවි. ඒ නිසා මම කැමති පළවෙනි කවියටම යන්න. පළවෙනි කවි හැටියට මම තෝරගන්නේ වජිර මේ කොළඹගේ දෙවන පරපුරේ ප්‍රවීණයෙක් වන අපි දක්ෂ ජනප්‍රියම කවියෙක් වන පිබි අල්විස් පෙරේරා කවියාගේ කවි පෙළක්. මේ 940 ගණන්වල හොලියපු කවි. වේදනාව නමින් පළ කරපු පොතක තිබුණා චරිත කීපයක්. මේ ගස් මදින්නා, චික්ෂුකාරයා, සිල්ලර කඩේ කොළුවා, රොඩි අම්මානේ, ඔය ආදි වශයෙන් විවිධ චරිත පිළිබඳව. දැන් අපේ සිංහල කවියේ මේ වේදිකාවට ගොඩවෙන්න අවසර තිබුණේ ප්‍රභු කුලකවත් චරිතවලට විතරයි. ඉතින් මුල්වරට තමයි මම හිතන්නේ ඔවුන්ට වේදිකාව විවර කරන්නේ කොළඹගේ දෙවන පරපුරේ කවීන්. ඒ අතරේ කවියක් තමයි මේක. මේකේ තියෙන්නේ මේ ගස්මදිනා කියලා. දැන් මේ හින බැඳ ලැබු කැටේගෙන පිහියා පතුර සමාජයට දෙන්නට මත් වෙන වතුර. බේසුණු ගමන් යන විට අතුරෙන් අතුර විනෝදයක් හැම ඇතිවේවිද මිතුර. එක එක තැනක් කියනවා මේ ඔබ ජීවිතය එල්ලා ඔය කඹේ උඩ ධනපතියෙකු වෙන්ට දී මිනිහෙකුට ඉඩ ආදි වශයෙන් කියනවා. දිගටම කියා දෙයි මට මල් තැලෙන හඬ. දැන් ඒ කාලේ අපේ රටේ දැන් ඒ කියන්නේ ගිය සීවසේ මුල් කාලේ මේ රේන්ද ව්‍යාපාරයේ තමයි මුදල් උපයන ප්‍රධාන මාර්ගය වුණේ. රේන්දකරුවන් ගස් මදිනායගේ බස් මදු ගන්නවා. රේන්ද පොලක් පවත්වගෙන යන කියන්නේ විශාල ධනපති. ඒ සල්ලි වලින් ඒගොල්ලෝ හැබැයි ඉතා හොඳ වැඩ කරා. දැන් උදාහරණ මේ කවි පෙළේම තියෙනවා. අතුරේ රැහන් පට ඔස්සේ දෙපිය ඔබ උඹ මෙහි කළත් ජීවිතයක් පරදු තබා. රේන්දේ අයිතිය වෙන කෙනෙකු ලබා අරඹයි හෙතෙම ආගම දියුණුවට සබා. දැන් ඒ සල්ලි වලින් ඒගොල්ලෝ හුඟක් ආගමික කටයුතු කරනවා. පන්සල් පල්ලි හදනවා, රෝහල් හදනවා. අතරම දැන් කොළඹ ප්‍රධාන පෙළේ රෝහල් ගත්තොත් සුවිසකාන්ත රෝහල්, කොළඹ ප්‍රධාන බෞද්ධ බාලිකා විද්‍යාලය, ඒ වගේ ඒවා ගොඩනගලා තියෙන සල්ලි වලින්. ඉතින් ඒක නරක දෙයක් නෙමෙයි. අතර මේ සල්ලි වලින් හොඳ දෙයක් කරා ඒගොල්ලෝ. ව්‍යාපාරයේ අඩුපාඩුකම් තියෙනවා තමයි. ඒක ආගමට කොච්චර එකද කියලා ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි දැන් ඔය කාරණේම කරනනේ අද මිනිස්සු. අදත් ඉන්නවා. අද තියෙන රේන්ද පොළොවේ නෝඩ වයින් ස්ටෝස්නේ තියෙන. ඒගොල්ලෝ මොකද කරන්නේ හම්බගෙන සල්ලි වලින්? ඒ කියන්නේ තවත් වයින් ස්ටෝස් එකක් දාන එක කරන්නේ. ඒ සල්ලි වලින් මෙහෙම මේ සමාජයේ වැඩක් කියලා කරගෙන අඩුයි මං හිතන්නේ. ඒකයි විශේෂය වෙන්නේ. ඒකම දැන් මේ කවිය හා සම්බන්ධ ගීතය මන් තෝරන ගීතය තමයි මේ කුමාරදාස සපුතන්ත්‍රී රචනා කළ රෝණ වීරසිංහයන් සංගීතවත් කළ ආචාර්ය රෝණ වීර සංගීතවත් කළ සුනිල් ඉදිරිසිංහන් ගායන ගීතය මලින් මලටි ගිරුණාට. දැන් බලන්න දැන් කොළඹ කවියේ සාමාන්‍යයෙන් මම ওই කොළඹ මේ අපේ මේ ගස්මදිනා කවිය එච්චර කලාත්මක නිර්මාණාත්මක කවිපලක් නෙමෙයි. ඒක ඍජු ප්‍රකාශනයක් තියෙන. දහස් කෙලිම කියනවා කවිය. නමුත් ඊට වඩා කලාත්මකයි සපුතන්ත්‍රී කියන ගීතය. ඒකේ කියනවා මේ මලින් මලට ඉගෙනුනට වනවමරු නෙමෙයි.
පෙනිපිරුවට සමනල්ලු නෙමෙයි. ඊළඟට කියන අහසින් වැඩින පින ලැබිලා ඒ උඩ සක්මන් කරන්නේ පෙළහර පාන්නයි ගෝනේ සරිසරන්නේ. يعني මේ ප්‍රතිහාරයක් පානා වගේ මේ උඩ යන්නේ. මලට කලින් අපි තැලිලා ඒ පොදින මල තලන්නේ අපේ දුකට හඬන මලේ කඳුළු පෙනී තලන්නේ. ඒකම අන්තිමට කියනවා සෞදිය පුරණ මහ පොළොව අපි දහඩිය වඩන්නේ. ඔවුන්ගේ දහඩිය මාසිය තමයි සෞදිය පුරණ සමාජයේ සෞදි හැටියට පාවිච්චි කරන්නේ. අලිස්තරර් කවියන් ඍජුවම කියනවා ධනපතියක වෙන්ටදී මිනිහෙකුට ඉඩ උඹ ජීවිතය එල්ලා ඔය කඹේ උඩ කියලා. නමුත් ඔහු ඊට වඩා කලාත්මක හික්මීමක් ඇතුව මේ කාරණය කරනවා. වෙනසේකයි. ඒ වෙනසට ඉඩ දෙමින් ජනතා විශ්වවිද්‍යාලයෙන් උපන් කවියා විදියට හඳුන්වන පීබී අලිස්තරර් කවියාගෙන් පටන්ගෙන අපි කවි 10ට ගී 10ක් වැඩසටහන ඉදිරියට රැගෙන යනවා. අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීතය සපයන රිද්ම රටාවසේ ගයුම් ස්වර අවදි කරන්නට විශාරද හර්ෂණ දිසානායක අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම අපිත් එක්ක වෙනද වගේම නෝකා අහංගමත් ගී ගායනට එකතු වෙනවා. අපි පළවෙනි කවියේ පළවෙනි ගීතය ආනන්ද සැරසෙමු. මලින් මලට ඉකිලුනාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වනබඹරුන් නොවේ මලින් මලට ඉකිලුනාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වනබඹරුන් තේගින්න අවුලාගෙන පුරතල් පොඩි එවුන්ගේ කුසේගින්න සනහන්නයි අතුරේ පියමන්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ අපේ දුකට හඬන මලි කඳුලයි පැණි පෙරෙන්නේ මලින් මලට ඉකිලුනාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වනබඹරුන් නොවේ මලින් මලට ඉකිලුනාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වනබඹරුන් නොවේ අහසින් වටින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ නැති බැරිකමයි උටුලගේ ලනු දෙපුටෙන් වැනෙන්නේ සෞදිය පුරණ මහ පොළොවට අපි දහඩිය වඩන්නේ මලින් මලට ඉකිලුනාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වනබඹරුන් නොවේ මලින් මලට ඉකිලුනාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වනබඹරුන් නොවේ සිතින් මවනු ලැබූ ලෝකය විසිතුරු ලෙස වර්ණනාත්මකව ඉදිරිපත් කරන්නට කවියා තරම් සමතෙක් තවත් නැහැ. මේ කවි මග ඉතාම පරිස්සමෙන් විමර්ශනය කරනකොට අපිට හමු වෙනවා අප්‍රමාණ මිනිස්සු. මේ මිනිස්සුන්ගේ රුව ගුණ අරුම කවිතා ගුණය පහදන්නට පසසන්නට සමහර වෙලාවට කාලය වචන මදි වෙනවා. එවන් උතුම්
අප්‍රමාණ මිනිසෙක් ඔබතුමන් අපිට හොයා දෙනවා දෙවන කවිය තෝරා දෙන මොහොතේදී. ඔය ඇත්තටම වජිර මේ අප්‍රමාණ මිනිසෙක් කියන්නේ මේ රංජිත් අමරකීර්ති පලිහෙපිටිය ලියපු චරිත අපදානයක්. ඔව් අප්‍රමාණ මිනිසෙක් ලෙස හඳුන්වන්නේ කොළඹගේ දෙවන පරපුරේ දීප්තිමත් කවියෙක් වන ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්ගේ. අතර මානසිංහයන්ගේ මම තෝරගත්ත මේ කවි දෙකක් තෝරගත්තේ ඒ කවි දෙක කවි පෙළක් හැටියට කිසිම කෘතියක අන්තර්ගත වෙලා නැහැ මේක. අන්තර්ගත වෙලා නැහැ. නමුත් අර අප්‍රමාණ මිනිසෙක් කෘතියෙත් ඊට කලින් රංජිත් අමරකීර්ති පලිහිපිට ලියපු සරණ පද්ම කෘතියෙත් මානසිංහ චරිතාපදානය විස්තර කරද්දී ඔය කවි දෙක තියෙනවා. ඒ කවි දෙකේ විශේෂයක් තියෙනවා. මොකද මේ 944 තමයි මානසිංහයන් විවාහපත් වෙන්නේ. විවාහපත් වෙන්නේ දෙවුන්දර කපුගම ශ්‍රීමති වසන්තා කළුගමගේ බිනවියත් එක්ක. ඇයට අවුරුදු 16 වෙනවා. ඇගේ වැඩිමල් සහෝදරයා තමයි බැස්ටියන් කවිකේශව කියලා කිව්වේ. ඔහුත් කවියෙක්. මේ මානසිංහයනුත් කවිකේශවත් දෙන්නා මේ එකල සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී. ඔය අතරේ විවිධ නම 30 ගණන්වල මේ සමාජ පක්ෂයේ පිහිටුවන 35 අවුරුද්ද. ඔය ක්‍රියාකාරී වෙන අතරේ අර කවිකේශ මහත්මයාගේ පියාගේ අභාවයට මානසිංහයන් යනවා. ගියාම දකිනවා මේ ඔහුගේ නැගණිය ශ්‍රීමති වසන්තා. දැකලා ඇයි කෙරෙහි සිත් බැඳගෙන ඔහු ඇයට ලියුමක කවි දෙකක් ලියලා යවනවා. ඔය කවි දෙක තමයි මේක. කවි දෙකත් හරි අපූර්ව කවි දෙකක්. ඒකේ තියෙනවා මේ සමනල්ලු නොසිපි මුදුපිති විහිදුවන බඹරුන් නොදත් මෝරදරස පතුරුවන පෙමදර මඳ සිනා මල්කැන් පුබුදුවන රමණීය වසන්තාවෙනි සිරි උතුරුවන වසන්තා නමැගේ කටුකයේ දුකේ බිහිසුනුඹ වහා යෙදුන පටුමාවතකි මගේ දෙවි තනියම ගෙවන තුටුනම් වෙහෙස නොතකාහි යන ගමන කැටුව මගේ පියවර පිය තබුණු මැන. කැටුවම මගේ පියවර පිය තමයි. පිය තමනු මෑන. මේ කියන්නේ ආගේ පස්සෙන් එන්න කියලා කියන ආරාධනා කරනවා. මේක ආරාධනයක්. ඇය ආරාධනය පිළිගන්නවා. මේ ප්‍රේමය ඉතින් පළදරලා 44 වුන් විවාහපත් වෙනවා. ඊට පස්සේ මානවසිංහන් මේ විවාහයේ චමත්කාරය විස්තර කරනවා. වීරසගේ නුරු පැද්ද හැටි අඳපානේ කවි කියපු හැටි ඔක්කොම මානවසිංහන් විස්තර කරනවා. ඉතින් ඒ මේ මේ මානවසිංහන් යොදා ගන්න මේ රූපක සංකල්ප රූප දෙකක් තියෙනවා. සමනල්ලුන් නොසිපි මුදුපිත විහිදුවන බමරුන් නොදත් මෝරදරස පතුරු වන කියලා. ওই පද දෙක එහෙම වගේ අරගෙන තියෙනවා ඔහු ලියන ගීතේට. ඒකයි මගේ ගීතය තෝරා. ඒකේ විශේෂයක් තියෙනවා. මොකද මානවසිංහයන් කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියෙක් වුණාට ඔහු මේ මේ වගේ මේ සමුද්‍රඝෝෂ විරිතෙන් මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිතෙන් ලියපු කවි බොහොම අඩුයි. ඌ මේ කවියේ විවිධ ආකෘති හොයාගෙන ගිය කෙනෙක්. ඇත්තට මේ හුඟක් වෙලාට ගීතයට කිට් වෙන. දැන් උදාහරණ විදිහට බලන්නකෝ. අකුරට යනවායි කියලා ටිකිලිය බැදිවලමයි ඉන්නකෝ මං ගුරු ගෙදරට ගිහින් කියන්නා. ඒක එකක්. ඊළඟට මේ මොනවද මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝරිල් මුලින් කවිනේ ඒක. ඒක එක වේදියා. දැන් සිරිලාරක හෙල්මැලි පෙති අතරින් සැරි සැලි කනට නොයින් හිතර දැන්නේ සිරි සීයේ පැටලිලා. ඒක වෙන ආකෘතියක්. ඊළඟට උතුරු ඇගෙන වෙන්නේ රළපිට රළ පෙරළුණා. ඒක එක ආකෘතියක්. ඒ වගේ මොනවද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නෙක් වට කරලා පනමුරු යත්කාර සිද්ධියේ. ඒක විවිධ ආකෘති හොයන් ගිය කෙනෙක්. හැබැයි ඔහු මේ කවි දෙක ලියන්නේ සමුද්‍රගත ආකෘතියට. ඒ වගේ මානසිංහයන් යම් රූපකයකට ඇලුම් කරා නම් ඒක ඔහු දිගටම දිගින් දිගට පාවිච්චි කරනවා. උදාහරණ විදිහට වජිර දැන් ගුවන් විදුලියට ඔහු ලියනවා මේ සෝනගන්තර කියන ගීත නාටකයක්. මොකද ගීත නාටක හඳුන්වා දෙන්නේ ගුවන්විදුලියට ඔහු මානසිංහයා. ඒ සෝනගන්තර ගීත නාටකයේ තියෙනවා මේ සුලං හමා ලපරු නට රහස් කියයි ආදරේ කියලා. මේ ලලිත ලතා මරුළු පෙනේ සෝන ගඟේ ගන්තරේ කියලා. ඔහු ඒකම වෙනස් කරලා ලියනවා මේ මිහිරපත ආදරේ ලපරු නටයි ගන්තරේ කියලා. ඒ සංකල්ප රූපේ දිගටම ගෙනියනවා අය. ඒ වගේම ඔහු ලාදළු චිත්‍රපටයේ ලියනවා චංචල ලෝකේ මధుරයි නලියන ලාදළු වාගේ කියලා. ඒක ඒක ගයන්නේ ශාන්තිගේ දේවන අමරදේවයන්ගේ සංගීතයට. ඉතින් මේ සංකල්ප රූපකෝ දිගටම ආශ්‍රය කරනවා. ඒක විශේෂයක්. දැන් මේ ගීතය මේ
හොලියෝ පළවෙනි චිත්‍රපට ගීතය 1959 තිරගත වෙන දවියෝග චිත්‍රපටයට දැන් ගීතය අහන්නට මත්තෙන් මට හිතුණා මේ මානවසිංහයන් ගැන කතා කරපු නිසා බොතමත් ඉන්න නිසා මේ ලංකාවේ පද පරම්පරාවේ මානවසිංහ සලකුණ හරි ප්‍රබලයි සහ ප්‍රාරම්භකයි මම හිතන්නේ එයත් මතක් කරලා හිටියත් වටිනවා ඔව් ඇත්තටම දැන් මහගමසේකර කවියා පවා කියන වරක් ඔහුගේ පොතක පෙරවදනක වරක් බොරැල්ලේ YMB ශාලාවේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ මානවසිංහගේ දේශනයක් තියෙනවා ඔහු අහන්න යනවා ගියාම මේ මානවසිංහන් කියනවා ගීත රචකයෙක් වීම ඔහුගේ ජීවිතයේ එක අරමුණක් ඉෂ්ට වීමක් කියලා සේකර කියනවා මටත් හිතුණොත් හොඳයි ගීත රචකයෙක් වුණොත් කියලා හිතුණා එදා කියලා සේකරගේ පුරෝගාමී රචකයා කියන්නේ මානවසිංහයා ඒ වගේ ඇත්තටම ඔහු මේ හුඟා කුල්පත් පාදා දීපු කෙනෙක් තමයි සිංහල සාහිත්‍ය වංශයේ කාව්‍ය වංශයේ ඔහු අඩුවෙන් සාකච්ඡාවට භාජනය වුණාට ඒ වගේම ඔහුගේ ගද්‍ය රචනා රීතියත් ඒ වගේ හරි ප්‍රබලයි වගතුග තීරේ තිරුලිපි තීරේ හරි ප්‍රබලයි ඔහු මුලින් ඔහු තමයි ඇත්තටම 56 ඒ මනමේ නාට්‍ය හඳුන්වා දෙමින් ඔහු කියන්නේ මනමේ අභිරංගයක් කියලා ඔහු හඳුන්වා දෙන්නේ එහෙමයි ඇත්තටම දැන් මානවසිංහයන් දෙහා බලා සේකර වගේ චරිත බිහි වෙනවා සේකර වගේ මහා කවියන්ගෙන් මගහසර හොයාගෙන රත්නශ්‍රී මහා කවියා බිහි වෙනවා මේ කවි පරපුරු ඇති කරන්න කවියේ රස භාව වැඩි වර්ධනය කරන්න කවියේ චමත්කාරය හොයාගෙන යන්න තමයි කවි 10ට ගී 10ක් වැඩසටහන ඔබ වෙත අපි අරගෙන එන්නේ රත්නශ්‍රී විජේසිංහ කවියා තෝරා දෙන දෙවන කවියට එතුමන් තෝරා දෙන දෙවන ගීතයයි මේ අහන්නේ හද ගෙලෙයි පමමිහිරේ පෙම් සුවේ රස ඉතිරේ මල් පැණි මදිරා මී පැණි ගංගා පෙම් සයුරට මුසුවේ පෙම් සයුරට මුසුවේ හද ගෙලෙයි අමමිහිරේ tem sue rasai tire නොදත් නොසිති සමනලුන් දුටුව සිරි රුන්ගත විහිදේ පෙම්ලිය ගොමුවේ පොබයාමල් සිනහා පොබයාමල් සිනහා හද ගෙලෙයි අම මිහිරේ පෙම් සුවේ රස ඉතිරේ ra
කල පතරේ පෙන් පිඩු විසිරේ ආදර කිරිමු හුදේ ආදර කිරිමු හුදේ හද ගිලේ හම මිහිරේ ප්‍රෙම් සුවේ රස ඉතිරේ කවියන්ගේ මිහිරිතම කවි මාලාවන් අපේ නැත ගැටිද්දී අපේ හදට ඒවා ස්පර්ශ වෙද්දී හදවත කම්පන ගුණය වැඩි කරන කවියන් අපට අතීතයේ සිට හමු වුණා. ඔවුන් අර අපි කලින් සඳහන් කරා වගේ විවිධ යුග පරපුරු අනුව හමු වෙනකොට රත්නශ්‍රී විජේසිංහ කවීන්ද්‍රයන්න් අපිව අරගෙන යනවා කොළඹ යුගයේ දෙවන කවි පරපුර වෙත. ඇත්තටම වජිර මේ මම මේ මේ කවි තෝරද්දී මම කල්පනා කළේ කොළඹගේ කවීන් පිළිබඳව අද පරම්පරාව එතරම් කරුණු දන්නේ නැහැ අධ්‍යයනය කළ නැහැ කියලා මට හිතෙන්නේ. ඕන නිකන් බැහැර කරනවා මේ. මොකද එහෙම පටන් ගත්තේ ඇත්තටම මේ පෙරදෙනී විචාරයේ තිබිච්ච ආර්ය රාජකරුණ වගේ මහාචාර්යවරයෙක්ගේ සමහර විචාර වලින් ඔහු ඒවා නිසරු කෘතින් හැටියට ගොඩක් බැහැර කරලා තියෙනවා. නමුත් ඉතින් සිංහල කවියේ වැඩි වර්ධනයට එහි අන්තර්ගතය පුළුල් කිරීමට ඒ වගේම යම් යම් මේ 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 ගතානුගතික ලක්ෂණ වලින් මිදෙන්න මේ කවින් වෑයම් කළා. දැන් මේ පරම්පරාවේ දැන් අතන මේ 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 පොත මේ නවීන පද්‍ය රචනා කියලා මේ පොත කොළඹගේම ජනප්‍රිය කවියෙක් මේ ප්‍රවීණයෙක් වන මේමන ප්‍රේමතිලක කවිය සංස්කරණය කරන මේකේ කොටස් දෙකක් තියෙනවා. මේක අපි ඇත්තට මේ පොත මම හතේ පන්තියේදී මම පරිහරණය කරපු පොත 965 අවුරුද්දේ. එතකොට මම කලින් කියෝනේ මම 67 හතේ හිටියා කියලා. ඒක ප්‍රශ්නයක් කියලානේ. ඒක පැහැදිලි කරන්න ඕන. 65 අවුරුද්දේ මම හතේ ඉන්නකොට තමයි ශිෂ්‍යත්වයේ සමත් වෙන්නේ. ඊට පස්සේ මම ආයේ 6ට දාම මේ අලුත් ස්කෝලට ගියා දාන්නේ. ඒකයි. ඒ වෙන්නේ ඒකයි. ඉතින් ඒ පොත මේ අපි පරිහරණය කරපු පොත. ඉතින් මේකේ තව කොටසක් තියෙනවා මේ මේ සාමාන්‍ය පෙළ විභාගයට නියමිත දෙවෙනි කොටස. ඒකේ ඔක්කොම කොළඹගේ කවීන්ගේ කවි එකතු තියෙන්නේ මේ. මේ කවි පොත බැලුවෙන් පස්සේ මේ නවීන පද්‍ය රචනාගෙන මම දැන් ඔබතුමන්ගේ ආවති විලදා මේ පොත මට කියවන්න හම් වෙන්නේ. ඒතර මෙහි තියෙන මේ කවිය සඳහා ලබා දෙන ප්‍රවේශයන් ඕනේ ඉතාම චමත්කාරයි සහ කවියට අපිව ආශක්ත කරනවා. ඔව් ඇත්තටම මේ පරම්පරාවෙන් දු මේ ඉතාම දීප්තිමත් කවියෙක් නැත්නම් දාර්ශනික කවියා කියලා හඳුන්වන්නේ විමලරත්න කුමාරගම කවියා. මේ කුමාරගමේ කවි හුඟක් වෙනස්. ඒ සමකාලීන කවින්ගේ රචනාවලි වෙනස්. ඒ හැම කවියෙකුටම අනන්‍යතාවක් තිබුණා. කුමාරගමට විශේෂයි ඒක. ඔහු ප්‍රාදේශීය ලේකම් මේ වරේ කැරි රදකාරණ ඒකාල DRO කෙනෙක් හැටියට මේ ප්‍රාදේශීය ආදායම් නිලධාරි කියලා දුන්නේ. ඔහු වැඩ කරනවා පුත්තල මේ ආනමඩුවේ අනුරාධපුරයේ මහව දළදාගම කොත්මලි සංගිලි පාලමේ කලවාන් සේවය කරලා මේ 962 අවුරුද්දේ තමයි ඔහු මේ යන්නේ. අවුරුදු 42 වයස මේ යනකොට. ඔහු දාර්ශනික කවියා කියලා හඳුන්වන්නේ ඇත්තටම හේතු ඇතිව. දැන් බලන්න මේ ඌ අයනායක හේරත්හාමි ඒ වගේ වන්නේ සූරත වගේ කවි හරි බල කවි. ඒ චරිත මේ කලින් අඳුනගත්තේ නැති චරිත අපි කවුරුවා. දැන් ওই මේ අපි ජීවිතේ කොච්චර සතුටින් ප්‍රියමනාප විදිහට හිටියත් වෙලාවක් එනවා අපි බොහොම කාංසාවටපත් වෙන. පාළුවෙන් කාංසියෙන් ගත කරන වෙලාව හුදකලා වෙන වෙලාවල. ඒක කවියෙකුට හරි අමාරුයි කවියට නගන්න ඔය හැඟීම්. එහෙම උත්සාහ කරපු අවස්ථාව කුමාරගමගේ මම තෝරගත්තේ මේ කවිය මේ හුදකලාව කියන කවිය. තුන්වෙනි කවිය හැටියට මම තෝරගත්තේ ඒක. එයා කියනවා කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිලු සෙවනලි වැටි ඇත ගිය හැම තැනම ගොළු දොරහැර ගියේ මේ රැහි පළඟෙටි හඬේ රළු මිදුලේ වියන ලදි සඳරැස් පැදුරු මලු ගේ ඇතුලේ පාළුයි ඔය ඉඩීට බහින ඉඩීට බැස්සම මේ චමත්කාර ජනක විදිහට අන්දරස් වලින් පැදුරු මළු වියලා තියෙනවා මිදුලේ. පෙරමා නිවස ඌමුත්සු සඳපාන අද කිසි බසක් නැත මට සැනසිලි ගේන.
මා කලවරේ හෝ පෙරදින තනි නෝන මා බිය කලේ මියගිය බිය කරුසීන මියගිය තින් එකම උට ප්‍රේමයකුත් මතක් වෙනවා මේකත් එක්ක මේ තින් කඳු ගැට පපා ගිලි මීදුම් සලු පාත මට ඇති කලේ වෙන කිසිවක් නොසීත ලය මුව මෙන්ම ගලුවත් මගේ දෑත ඔබ සිහි කල මි ළඟ ඇති ඈතේ ඈත ඒ කාන්සිය තමයි මේ කවිවල තියෙන්නේ මේක මේ අවසානයේ යනකොට කුමාරගම කියනවා මෙහෙම සඳ තුරු බිමට බැස දුර සිට විඩා වෙන ඇද ඇද වැළඳ සිඹ ගතිමා කුඩා වන පුදුමාකාරසේ තුලුරිය හඬාගෙන මිදුරට වැදුනි නව පළුමල් වඩාගෙන ඒ පාළුව කාන්සිය පිළිබඳ හැඟීම මේක මේ පස්සේ කාලේ මම දැක්කේ මේ ඉතා හොඳට ওই කාන්සාව කියන හැඟීම චිත්‍රලේඛන කවියෙක් මේ ගුණදාස සමරසේකරගේ මුල් කාලේ කවි. භාවගීත පොතේ තියෙනවා අඳුර සහ බිය කියලා කවියක්. ඒකේ මුල් කවිය මෙහෙමයි රබර් ගස් වල මුදුන් මහා කිතුලේ හේඩාව අඬාගෙන අද වැටෙන දොළායින උණ පඳුර. තාත්තගේ සෝන් කොත වසාගෙන යන අඳුර ගලායින විලාසය මහිත බියවන සුළුයි. ඒ කාසාව අපුරුට කවි ගත කරනවා. ඉතින් ඒකට ගැළපෙන ගීතයක් මම මං කල්පනා කරනකොට මට මතක් වුණේ මේ වජිර මේ 967 තිරගත වුණු චිත්‍රපටයක් තියෙනවා දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහා අකුණු නාට්‍ය අසුරේ බක්මහා දීඝ චිත්‍රපටයේ ඒ චිත්‍රපටයේ කතා පුවත උඩ මතක නම් ඒකේ අර මුදලිතුමා රමාතැනි ඔයගේ චරිත තියෙන්නේ මේ මුදලිතුමා වෙනත් කාන්තා ඇසුරක් හොයාගෙන යන වෙලාවේ ළමයා තනි තනි වෙනවා. ඇයත් හොයන ඇයට පාළුවට කාන්සියට කෙනෙක්. ඇය මේ අඳුරු වැටෙන වෙලාවේ ඇවිදින ගමන් මේ තමයි මේ ගීතය ගයන්නේ. දියට නැමුණු මල් පවනට හැරිලා දියරැලි මතු පිට පා වෙන්නේ මුළුන් වළාමත සඳර සැටලා සුළං සමග විසිරී යන්නේ. මේක ඇත්තටම නන්දාමාලනී ආචාර්ය නන්දාමාලනී ගයන්නේ. මේක මේ බිම්පලාසි කියන රාගයේ ස්වර සංගති තියෙන්නේ මේක ඒක ඒ මේ හැඟීම් තීව්‍ර කරනවා මේ සෝමද සැලිටිකල මාස්ටර්ගේ මේ මధుර තනුවක් මේ ඒ නිසා මම හිතන්නේ අර පාළුව කාන්සිය පිළිබඳ හැඟීම් ඒක අන්තිමට තියෙනවා මේ දියඹ නැගෙන දියමට විසිරි ආදි වශයෙන් මේ හැඟුම් කිකල සනසුම දෙන්නේ කියලා එන කාසාව තමයි මේ මේ ගීතේ පුරාම තියෙන්නේ. හොඳයි. කවි ශක්තියේ උසස්ම අංගය වන්නේ උචිත අනුචිත බව විවේක බුද්ධිය කියලා පරණි අලංකාරිකයෝ කියපු අදහස ඉතාම ලස්සනට පැහැදිලි කරනවා පාළුව තනිකම කාන්සාවත් එක්ක මතක් කළා. කොමනත් විමලරත්න කුමාරගම කවියාගේ කවි එළියේ දැවටි අපි යනවා තුන්වන කවියේ තුන්වන ගීතය අහන්න ඉනෝකා හංගම ඒ සඳහා සැරසී සිටිනවා
නැගෙන රැලි දිය මත හැපිලා දිය කඳ දස අත පැතිරෙන්නේ ලුවි මිහිර දැතින් නොලබාලා ලුවි ශ්‍රී විජේසිංහ මහා කවියා සමග කවි තෝරමින් කවි 10ට ගී 10ක් වැඩසටහන ඉදිරියට රැගෙන යන වෙලාවේ අපි එනවා තවත් ඉතාම වටින සංදිස්ථානයකට හොඳ කතා බහකට පෙරමග සලකුණු හමුවන තැනකට ඒ තමයි ඔබට කවියේ මුලින්ම පාට කියපු කවියේ හැඩය කියපු කවියේ ගුණාගුණ කියපු මහා කවියෙක් ඔබ අපිට හොයලා දෙනවා ඊළඟ කවියේ. ඔව් වජිර මේ මම හරි කැමැත්තෙන් තෝරගන්නේ මේ කවි පෙළ මේ මහගම්සේකර කවියාගේ 970 පළවෙන මේ බෝඩිම කියන කාව්‍ය සංග්‍රහයට ඇතුළත්ව තිබුණේ සුභා කියන නමින් මේ කවි පෙළ. අතරම මේක මේ පාලි තේරි ගාථා ඇසුරෙන් සුභා තේරි ගාථාව තේරි ගාථාව ඇසුරෙන් තමයි මහගම්සේකර කවිය ලියන්නේ. මේ සුභා කියලා කියන්නේ ඇත්තටම මේ බුදුන් දවස ජීවත් වෙච්ච තෙරණියක් ඇය තෙරණියක් වෙන්නේ බුදු බුදුන් වහන්සේ නිසා ඇගේ මේ මේ ඇය වඩාත්ම ප්‍රකට වෙන්නේ ඇගේ ලස්සන දැස නිසා ලස්සන ඇස් දෙකක් තිබුණා ඇයට ඒ නිසාම දූෘත්‍ය ඇය පස්සෙන් එනවා දැන් ඇය පැවිදි වුණාට පස්සේ දූෘත්‍ය එනවා පස්සෙන් ඒ දූෘත්‍යෙක් හම්බ වෙනවා හම්බෙලා මිට කියනවා මේ ඇය උත්තර දෙනවා යන්නෙම් බවුන් වඩන්නට නොවුරන් මා යන මග පින්නත පැවිදි වූ මට පිරිමි ඔබගේ පහස කැප නැත. එහෙම තමයි ඔ ඒ කියන්නේ. ඊළඟට ඔහු කියනවා අලාමක රූ සිරින් බබරන බාල අංගන. පැවිද්දෙන් ඔබට කිසි පළක් නැත. එන්න මාහා සමග ඉවතලා කහ සිවුර රමණීය වන ගෙබෙහි අනුරාග සුව විඳුම අප දෙදෙන. ඒ පොළොව ගන්න හදන්නේ ඔහු දුර්ති. තවදුරටත් කියනවා ඔහු වර්ණනා කරනවා අපට පරිසරය මේ ප්‍රේමය අවුලවන සුළුයි. සුවඳල් මද පවන් මලෝලොබ පළු දයහන් ගලගින් ගලන ගඟුලැලි පළවයි ගල් හදින් ඉවසිලි සුවදායකය සොඳුර වසන්තයේ මුල් සමය එන්න මාහා සමග රමණීය වනගෙබෙහි අනුරාග සුව විඳුම අප දෙදෙන ඔහු දිගින් දිගට මේ පොළඹ ගන්න හදන්නේ දැන් මේක පාලි පාලි ගාථාවල තියෙන තේරි ගාථාවල තියෙන මෙහෙමයි මේ ඇය ඔහු වර්ණනා කරන යගේ දැස ගැන අපි දෝරගතා සරම්හසේ ආයත පම්හේ විසුද්ධ දස්සනේ. නහේ චත්තේතයා පියතරේ නයනා කින්නරී මන්ද ලෝචනේ. එක කියන්නේ දුරක ගියවී නමුත් මම ඔබේ ඇස් දෙක සිහි කරමි. අපි දෝරගතා සරම්හසේ ආයත පම විසුද්ධ දස්සනේම විසුද් දර්ශනයක් එක. නහේ චත්තේතයා පියතරේ තාවෝ මට වෙන ප්‍රියතරාවක් නැත්තේය. නයනා කින්දරී මන්ද ලෝචනය කිඳුරක්නේ බඳු ඇස් ඇත්තිය.
मेहा आकर्षणीय वस्तु अतर मे सुबह मेहा गल बरीत मुकुद गलवेन आट मे वर्णाकर गेकन मे नगन हटगनी रुदा उपदोन कब कंदर नगेन मे अस दिख वेन मे गल दिन गलवल अंतर कमाकल पेनोति यारी नो बंद अंतर तमने वेनो इधे तीरगाता मे हर मौलिक हर अरगन मे कवि महागम शेखर कवि निर्माण करें पश्चिकाल मेके कोटसर अरगन मे गीते निर्माण अमरदेव नति मधुवंट एक वर्ण हेम दीयनो मीन चंचल कि दसाई नील उत्पल दिगटी दसाई ऐत कंदी से नमीगी नील दिग्वे पीए सोग मीन चंचल कि दसाई नील उत्पल दिगटी दसाई यदम पालियम गाते महागम शेखर कवि आम लंडन बी उपाधि पाल विशाख कर सद्धांत नाट्य निर्माण करना यह पाल सद्धांत जातक हेम पिटीम अलंती पाल सिंह कवि हम लसन मगेन नूतन कविपरंपरा मेव असर करूण अद्यने करूण मेतन मे कवि आलती तेन इव गा पहुकल दंगवाजी दलिम गल्युगे तीबना इत बस इंडेरुगेन दल्युगे इवरला इंडेरुगे तीन गल्लाने इंडेरुगे अविला इत बस दडयामुगेटे दडयामुगे दडयामुगे ने सत्मे तम गलतीनो सत् इनो सा आप मार्गे पुडक वेल बल वाटो आपट दबकने उचित वाचन भावितरण के एक इकोलस्तन जीवन जीवन क्षेमेन्द्रकन विचारक तम इधरपत्कान औचित्यवादे के इट पास औचित्यवाद इट पास अविलती ध्वनिवादे नम औचित्यवाद समहार दीवा तम वलांगी सर परण कवि नदी मार्गे अद्यने की वेडक मिसाक अवडक नैकन के मगे अदास अर्थरसय शब्दरसय मे हेम देखी मवन चमत्कार होयागिन पिलिवेल सहित मगक दिगे अपि गमन करनकोट अपिट रत्नश्री महाकविया तोरादिन मे कवि मग कवि एलि बहुम लस्सनट दल्लनवा एतकोट अपिट मे समहार युगमतक पिलिबंदव बहुम होंद अदासक लबा गन्न होंद पाडमक वगे वेवी එතුමන් තෝරා දෙන හතරවෙනි කවියේ හතරවෙනි ගීතයයි දැන් අපි විශාරද හර්ෂණ දිසානායකගේ හඬින් අහන්න සැරසෙන්නේ किंदुरु देसाई किंदुरु देसाई निबंद सीवे उबे ऐसे मत निबंद सीवे
වඩවන් නුවන් දුටු සඳ රාගගින් නින් දැවේ මාහද ඔබේ අඩවන් නුවන් දුටු සඳ රාගගින් නින් දැවේ මාහද එවන් දැසින් සිහිල් දිය ඉස නිවන් ගිනිගෙන දැවෙන මාහද නිවන් ගිනිගෙන දැවෙන මාහද උබේදැසයි උබේදැසයි නීල උත්පල දිගටි දැසයි නීන චංචල කිඳුරු දැසයි කිඳුරු දැසයි ලංකාවේ විවිධ කවි යුගවල චාරිකා කරමින් මිහිරි මතක පිරුණු කවි එකතු කරමින් කවි 10ට කී 10ක් අද ඔබ වෙත රැගෙන එන්නේ. ඉතාම සතුටින් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ සුලවතා සමග කවි තෝරමින් ඔබතුමන් අපිට තෝරා දෙනවා පස්වෙනි කවිය. ඒ කවියත් හිත නතර වෙන්න කතා කරන්න පුළුවන් කවියක්. මම මේකට කවි දෙකක් තෝරනවා මේ වජිර. පළමුවෙන්න කොළඹ යුගයේම කවියෙක් කොළඹගේ දෙවනු පරපුරේ කවියෙක් විල්සන් හෑගුඩ කවියාගේ කවි පෙළක්. විල්සන් හෑගුඩ කියන්නේ අද නූතන කවීන් අතර ප්‍රකට ප්‍රවීණයෙක් වන ලාල් හෑගුඩ කවියාගේ පියා. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පියෙක් හැටියට තමයි කටයුතු කළේ. මේ ඔහු තමයි ඇත්තටම ওই මේ ඡායාරූප කලා සංගමය පිහිටුවේ. ඒ වගේම ලේඛකයින්ගේ ඡායාරූප දර්ශනයක් මුල් වරට තිබෙත් විල්සන් හෑගුඩ කවිය. ඔහු ලියපු කවියක් තිබුණා ওই නවීන පද්‍ය රචනා පොතේම. මේ ඒ කවිය නම් කරලා තිබුණේ මලගයක් කියලා. මලගයක් ඒකේ තිබුණේ මෙහෙමයි. පැදුරක් ඇඳක් රෙද්දක් ඇත අගුව කොනේ මිදුලේ පුටු පෙළට අඹ ගස් සෙවන දැනි. සුදු කොඩි දෙකක් පොල් ගස් දෙක අතර වැනේ කඳුලින් පිරුණු නෙත් මැලවුණු මුහුණු පෙනේ. දැන් මේ ඔබට පේනවාද මේ කියනකොටම අපිට මැවිලා පේනවනේ චිත්‍ර ගොඩක්. දැන් ගෙදර විශේෂයෙන් බෝවන් රෝගියෙක් ඉඳලා නැතුනට පස්සේ දැන් කොරෝනා වගේ නෙමෙයි මේ වින මේක සයි රෝග හැසිකින්. ඒකත් බෝහෙනවා සංක්‍රාමී රෝගයක්. ඉතින් ඒගොල්ලන් පරිහරණය කරහො බාන්න එළියට දානවා. පැදුරක් ඇඳක් රෙද්දක් ඇත අගුව කොනේ මිදුලේ පුටු පෙළට අඹගස් සෙවන දැනේ. ගොඩක් පුටු තියලා තියෙන්නේ අඹගස් සෙවනේ මිදුලේ වාඩි වෙන ඒගොල්ලන්. ඇතුළට යන්නේ නැහැ මුදින කිලිය වෙනවා. ඒ නිසා සුදු කොළි දෙකක් පොල් ගස් දෙක අතර වැනේ කඳුලින් පිරුණු නෙත් මැලවුණු මුහුණු පෙනේ. දැන් ඔක්කොම මේ 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 ටෙලි නාට්‍යයක වගේ චිත්‍රපටයක වගේ රූප රචනා මේ කරලා දී චිත්‍ර රූප ඔහුගේ මාධ්‍ය ඡායාරූප ශිල්පීනේ. ඔව් දැන් ඒක ලාල් හැගුඩ කවියාගේ රචනාවලත් සමහරට තියෙනවා. මේ ඡායාරූප කලාව ප්‍රගුණ කරපු කෙනෙක් ඇත්තනම ඒවා තමයි මේ ඒවා තමයි ඒවලන් ශිල්පීය ලක්ෂණ. ඔව් දෙකනේ චිත්‍රරූප වලදී ඡායාරූප වෙනවා වගේ. ඡායාරූප වෙනවා. දැන් මේක බලන්න මේ තියෙනවා මේ අත් දෙක පපුව උඩ රැඳෙමින් ඇඳිලි ඇඟිලි බැඳ නෙත් දෙක වැසී මෝ සුදුමෙලි පැහැය වැද වත්තට පෙනෙන්නට සාලය අතර හිඳ රත්නේ මොකද උඹ නොනැගෙන ගිදාද අනෝයි මේ රැස්වී සිටින පිරිසට රස බසක් නොදී බස්නාහිරට හෙසි යොමුකොට රත්න නිදි මෙරුණු කෙනා රත්න නම් ඇස් අග කඳුළු දැක හැමගෙම වැටෙන බිඳී වෙස්සන්තර ජාතකයේ දොඩ මළුව ඉඳී. දැන් මේක තියෙන සිගරට් සුරුට්ටුත් බුළුතුත් පසෙක තිබේ තව තැනක තියෙනවා. ඊළඟට තියෙන බොයියප්පගේ පුතා පරලෝ වැඩිය බැවින් ගේ පින්තූර නොපිටට පෙරලෝනිද සොවින් පින්තූර අනිත් පැත්ත හරවලා තියෙන සේරම චිත්‍රණයේ රූප රූප රාමු වගේ
ඔය ඒ කවීන් මේ මේ කොළඹගේ කවීන් කලියෝගු තමයි. ඒ කියන්නේ බොහෝ වෙලාවට විස්තර කතරයක් වගේ කරන්න මේවා. කලාත්මක කාව්‍යාත්මක ගැඹුරු දේවල් නොතිබුණාට මේවා යම් මේ සමාජ වටිනාකමක් තිබුණා. දැන් මේක මේ ඍජු ප්‍රකාශන රීතියක් තියෙනවා. ඉඳහිට පොඩි ව්‍යංගයට යන ඉඳහිට තැන්වල ඒකත් ලක්ෂණාර්ථයට එහා යනවා පේන්නේ නැහැ අපිට. නමුත් දැන් මේ රචනා රීතිය වෙනස් වෙනවා මේ ඊළඟ පරම්පරාවේ කවීන්ට එනකොට. දැන් විමල් දිසානායක වගේ කවියෙක් ගත්තාම අපිට පේනවා එයා ඔහු ලියනවා මියගිය උවසිය කියලා කවිපෙළක්. ඒත් මලගයක් ගැන. පිරුවානා පොත් වහන්සේ කනප්පුවෙහි පෙරළී ඇත. අපිට තේරෙනවා මේ පිරුවානා පොත් වහන්සේ පරිහරණය කරපු කෙනෙක් මේ ගෙදර ඉඳලා තියෙනවා. තරුණ අය මේක පරිහරණය කරන්නේ නැහැනේ. අපි දන්නවා වයසක කෙනෙක් වෙන්න ඕනේ. පිරුවානා පොත් වහන්සේ කනප්පුවෙහි පෙරළී ඇත. විදුලපුරා වියලුණු කොළ ඒ මේ අත විසිර තිබේ. දැන් කොළ පොළොවට පතිත වෙන්න ඒවායි ආයු සංස්කාරය ඉවර වුණා. කියන්නේ අනිත් එක මේ ගෙදර අතු ගන්න කෙනෙක් නැහැ. අපිට ඇඟ වෙනවා. ටික ටික මේ කවිය මේ 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 සමාප්තියට එන විදිය මේ. ඊළඟට කියනවා මේ මිදුලි පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවි ගොස්සය. ගෙදර පානපත්තු කරන්න කෙනෙක් නැහැ. ඒක නිවිලා ගිහිල්ලා. ඒ කියන්නේ ජීවිතේ නැති වුණා කියන තමයි කියන්නේ. පානක් නියුණා වගේ. ඉඳහිට ගියේ පිළිකන්නේ බල්ලක උඩු බුරුණු ඇස්සේ. ඊට එනවා බල්ලෙක් උඩු බුරුණු සද්දයක්. ඒකත් අසුභ නිමිත්තක් කියලා සලකන. දැන් කොතනකවත් කියන්නේ කවුරුත් මැරුණා කියලා. නමුත් මේ උපාසිකාව මේ ගෙදර ජීවත් වෙච්ච උවැසිය මිය ගිහිල්ලා කියන එක අන්තිමට දැන් මේක මේ දැන් මේ ඒවා සංකේත හැටියට දැන් දැන් බටහිර විචාර කලාවේ සිම්බලිසම් කියලා කියන සංකේතවාදය කියලා කියන්නේ පෙරදිග විචාර කලාවෙන් අපි කියනවා මේ සමාසෝක්ති අලංකාර කියලා එකට. ඒකම තමයි. ඉතින් ඒ වගේ මේ මේ රූපක රූපකාර්ථවත් භාෂාවක් භාවිත කරලා ඍජු අදහස් ප්‍රකාශ නොකර ඉතාම සංක්ෂිප්ත ගුණය රකගනිමින් ඇගේ අභාවේ මලගෙදර නිරූපණය කරනවා. ඒක නූතනත්වයේ කවි. ඉතින් මම ඔ දෙකටම හරියන විදිහ මම ගීතය තෝරගත්තා. ඒ ගීතය ඇත්තටම තියෙන්නේ ওই දෙක මැද වජිර. දැන් නූතන ගීතය කියන එක ඍජු අදහස් කියන්නෙත් නැහැ. විශාල ව්‍යංගයකට යන්නෙත් නැහැ. අතර මැද තියෙන්නේ. කියන්නේ හැඟීම් මේ කවියට වඩා හැඟීම් වලින් ටිකක් වැඩි ගීතේ. නමුත් අර විස්තර කිරීම නෙමෙයි කරන්නේ, රූපණය කිරීම කරන්නේ. බොහෝ විට ලක්ෂණාර්ථ පාවිච්චි කරන්නේ. මම තෝරගත්තේ උකට ගැළපෙන ගීතේ හැටියට විශාරද කපුගේ ගයන නීතික රම්බණ්ඩා ශ්‍රීරත්න ලියපු පබරුණගේ ගීතේ. හොඳයි, අපි පස්වෙනි කවිය අහුවම ආචාර්ය විමල් දිසානායක සුදීමතානන්ගේ කවියක්. එතුමන් ඇමරිකාවේ සිට මේ වැඩසටහන නරඹන බව අපි දන්නවා. මොකද කලින් වතාවකත් එතුමන් ප්‍රතිචාර දක්වා තිබුණා. මහාචාර්ය විමල් දිසානායක ගෞරවයෙන් සිහිපත් කර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් තෝරා දෙන පස්වෙනි කවියේ පස්වෙනි ගීතයයි අපි විශාරද හර්ෂණ දිසානායක සමග දැන් අහන්න. පිපිලා තිබුණට එල ළඟවත්
दे सुमनो नुंब ऐनत पे मलहिरु एलियन कुकुंकु गियादो मिहिं तला गल पेंते विरुवट एंद पेटन टियक दियाला पान देकक एली मेंदे मत टिय वेटे तंदी හඳ කැල දෙන ඇල ඒ දණ්ඩේ ඉස්මත්තේ සුමනෝ නුඹ ඇයි නැත්තේ සුමනෝ නුඹ ඇයි නැත්තේ सुमनो नुंब ऐनते कवि स्वयं गी अहमीन कवि दहायट गी दहाय वडस्थाने आचार्य रत्नश्री विजय सिंहन कवि अपट तोरा दिन ए कवि तोरा दिन अवस्थावान्धि कविय पिलिबंदव अलुत अदहास मतुवेनवा ए कवि अलुत वेमिन अपे मतक अलुत करमिन कवियन अपट होया दिमिन यन गमनेदी हायवेनि कवियटत अपि अवित तिबेनवा हायवेनि कवियत कथा भाग खदन कवियक ओ अजिर मम तोरगत्ते मे तलमले कवि केला अपे මේ ජන සාහිත්‍ය ප්‍රකට රචනා ගොඩක් තියෙනවා තුන තලමලේ කවි පිළිබඳව බොහෝ නිර්මාණ ලියවිලා තියෙනවා දැන් තලමල කියලා කියන්නේ ඇත්තටම මේ තලගහක මලක් පිපෙන්නේ එහි අවසාන අවස්ථාවට ආවම දැන් තලමල පිපුණා වගේ වුණ ගහ පිදුණා වගේ කියලා කියන්නේ ওই දෙකම මේ මලක් හටගත්තට පස්සේ අවසාන එක විනාශ වෙලා යනවා දිනෝනේ බොහොම ප්‍රකට සංස්කෘත කවියක් තියෙනවා මේ වේනුර්මලී කර කටගස්ච රම්බා අවසාන කාලේ පළමුත් භවಂತಿ වේනුර්මලී කර කටගස්ච රම්බා කකුලෝයි මේ කෙහෙල් ගහයි පුන ගහයි ඔය ඔක්කොම මේ අවසාන කාලේ කිට්ටුනම තමයි පළදරක් ඊට පස්සේ විනාශ වෙලා අවසාන කාලේ පළමුත් භවಂತಿ ඒ වගේ තමයි දැන් මේ තලමලක් තිබුණාම මේ බොවිට ඒක අසුබ නිමිත්තක් හැටියට සලකන්නේ මිනිස්සු. මම දන්නේ ඇයි කියලා එහෙම හේතුව ඒක හැබැයි අතිශයින්ම චමත්කාර ජනක දර්ශනයක්. මේ තලමලක් මේ එක මහා විශාල පුෂ්ප මංජරියක් ඒක. එකට මල් ගොඩාක් එකතු වෙලා හැදෙන එකක් මේ තලමල කියන්නේ. ගම්හතක් පාලුනවා කියලා කියනවනේ. ඔව් එහෙම කියනවා. එහෙම කියනවා. නමුත් එහෙම වෙලා ඉච්ච අවස්ථාව මම දැකලා නැහැ. දැන් දැනට තලමල් පිපෙනවනේ. එහෙම දැන් ගම් පාලු වෙන්නේ නැහැ. දැන් මිනිස්සු අත්දැකීමෙන් දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි අර නිමිත්තක් හැටියට ඒගොල්ලෝ සලකන්නේ අර මේ මේ ගහ ඉවරයිනේ. එතකොට කෙහෙල් ගහ වගේ තමයි උණ ගහ වගේ තමයි. මේ කොහොම හරි පිපුණාට පස්සේ ගමක අහල ගම කොහේ හරි පිපුණොදී මිනිස්සු එක දිගට බලන්න එනවා. ඉතින් ඒ චමත්කාරය විඳගෙන ඉතින් ඊට පස්සේ කියන කවි ලියවෙනවා. දැන් ඔය මේ සංස්කෘත කවි ලියවිලා තියෙන්නේ හුඟක් වෙලාට මේ වජිර මේ එක එක ස්වාභාවික දේවල් වල හැඩරුව අනුව දැන් උදාහරණ විදියට කියනවා නම් මාල්නී විරත කියන එක හැදලා තියෙන්නේ මල් පිපිච්ච ගහක ගහක් මල් හුණගේ නැලවෙන විදිය ආකාරය ඒක රිද්මේ තමයි මාල්නී විරති තියෙන්නේ මේ සසර සරණ සෞසත් ධම්මාමාවේ සතුස්සා ගංගරෝණ වර්ණව පටන් ගන්න මාලෙදි ඒ රිද්මේ තියෙන්නේ ඊළඟට ශාරදෝල වික්‍රීඩිත කියලා විරතක් තියෙනවා ඒ කියන්නේ මේ ශාරදෝල කියන්නේ කොටි පැටව සෙල්ලම් කරනවානේ සෙල්ලම් කරන අපෝ දැන් පුස් පැටවුල තියෙනත් ඒ ලක්ෂණ උන් සෙල්ලම් කරනවා පෙරලනවා එහෙමයි
ඒ රිද්මේ තමයි මේ විරති තියෙන්නේ. ඒ වගේ දැන් ජයමංගල ගාථාවල තියෙන්නේ මේ වසන්ත කියලා ගාකේ වසන්ත කාලයේ තිලකයක් වගේ කියන එක. ඒ රිද්ම තියෙන්නේ. දැන් මේ මේ තලමලේ කවි වල අපූර්ව තියෙන්නේ තලමලේ කවි මේ සම්මත විරතකින් නෙමෙයි රචනා වෙන්නේ. ඒගොල්ලෝ හදා ගන්නවා. තලමලේ මල් හුලඟට හෙලවෙන හැටි ඒවයි ඒ රිද්මය මේ මේවට කැටි කරගන්න උත්සාහ කරනවා. මම බලන්න දැන් මම මේ බලා සිටිතිල කුඹුරේ අගනෝ නුරා කරන තලමල දැකලා තරාදීන් බර කිරාපු විලසට එක සැටි තල්ගස් දෙක වැවිලා ඉරන් කුඹල් වල පිපුණා තලමල නොපෙනේ බිලිගල මුවා වෙලා මෙසිංහලේ බිලිගල් කෝරළේ මැද සතරස් තලමල් දෙක පිපිලා එක ළඟ දෙකක් පිපිලා ඊළඟ මෙන්න මේකදීම මේ ඒ රිද්මේ වෙනස් කරගන්නවා ලිල දෙමිනේ මල උඩුගුවනේ මුතු කුඩ ලෙසිනේ සුළඟට වැනුනේ සොඳ ලෙසිනේ මිනි කිරුළ මෙනේ ඇතට පෙනුනේ රන් කොත ලෙසිනේ අපි ගොසිනේ මල දැක නැතිනේ සිත පිරිය වුණේ නිම නැති ලෙසිනේ මෙම ලෙසිනේ තල මල පිපුණේ සකි පිය සකිනේ සුඳ ගල මුදුනේ දැන් ওই විදිහට මේ දිගටම මලේ වර්ණනාව තමයි කියවෙන්නේ මේ පිළිබඳව චමත්කාරය කියන්නේ දැන් ඕක මට මතක් වෙනවා මේ 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 වාක් විචාරක පහුගිය මේස කාලෙම ඉස්සර මේ ওই වර්ඩ්ස්වර්ත් කියන කවියාගේ ඩැෆඩිල්ස් කියලා ඉංග්‍රීසි කවි පෙළක් තියෙනවා. ඒ දිනෝ ඩැෆඩිල් මල් ජායක් දැකලා යාට තිබෙන හැඟීම්. ඒක මෙහෙමයි මම පොඩි කොටසක් මම කියන්නම්. The waves beside them danced but they outdid the sparkling waves in glee. A poet could not but be gay. ඒ කියන්නේ එතනත් කවියෙක් ඉන්නවා. කවියට කියා ගන්න බෑ මේ 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 අචමත්කාරය කියා ගන්න බෑ කියලා වර්ඩ්ස්වර්ත් කියන්නේ. Continuous as this stars shine තාරකා වගේ දිලිසෙනවා දැන් මේ ගීතේ තියෙනනේ ආහසේ තරු ගණනේ පිපීම සුළඟේ ලෙල දෙන්නේ කියලා දැන් කොයි කොයි රටේ දැන් වර්ඩ්ස්වර්ත් ඩැෆඩිල් විශේෂ ඇති අපිට තලමල තියෙනවා ඒ වගේ අපිට ඒක වටිනවා ඒක චමත්කාර අපි විඳිනවා ඒකයි මට හිතුනේ මේක තෝරගන්න ඕන කියලා දැන් මේ ගීත මේ තලමල ජන කවි ආශ්‍රයෙන් මහගමසේකර කවියා ලියලා තියෙන්නේ මේ මදුවන්ති වැඩසටහනකට ආචාර්ය දයරත්න අනුරදුංග සහ මහාචාර්ය අමරාන අනුරදුංග තමයි ගායනා කරලා තියෙන්නේ යුග ගීයක් එක. සේකරර මේ ජන සාහිත්‍ය මතම යැපෙන්නේ නැතුව ඔහු ස්වාධීන ලක්ෂණත් පළ කරනවා මේක ලියද්දි තමාර තැන්වල. දැන් මේ ආසේ තරු ගණනේ පිපී මල් සුළඟේ ලියලා දෙන්නේ ඒක ජනකවි වල හම්බෙලා නැහැ. ඒක අර පර්සල්ගේ කවි තියෙන හැබැයි මේක නෑ ජනකවි වල නෑ. ඒ නිසා මේක අපෝ මේ මේ ජන සාහිත්‍ය සහ ජන සංගීතයේ හොඳ සමවායක් හැටියට මම දකිනවා මේ ගී. සමහර වෙලාවට විලියම් වර්ඩ්ස්වර්ත් ෂෙලී වගේ කවියන්ට අහුවෙන්නේ නැති චමත්කාරය භරත මුනි ආනන්ද වර්ධන ශමේන්ද්‍ර කුන්තක වගේ විචාරකයන්ට අහුවෙන්නේ චමත්කාරය සිංහල භාෂාත්මක ලක්ෂණ වලින් මතු කරන්න කවියන්ට පුළුවන්කම ලැබී තිබෙනවා. ඉතින් ඒ කවි හොයාගෙන යා යුතුයි ඔබ මම. එහෙම කවි හොයාගෙන ගියොත් තමයි වර්තමානයේ නව කවිතාවන් හොයාගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් තෝරා දෙන 6 වෙනි කවියේ 6 වෙනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ විශාරද හර්ෂණ දිසානායක ඒ වගේම විනෝක අහංගම එකතු වෙයි. ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරුවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ අද ඉන්දුනාත් නන්දසිංහ.
පවතින මොහොතට සාපේක්ෂව ඕනම නිර්මාණකරුවෙකුට කලාකරුවෙකුට තියෙනවා වගකීමක්. එය සමාජමය වගකීමක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉතිහාසය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමක් වෙන්නට පුළුවන්. ගොඩාක් වෙලාවට ජන කවියෝ ඉතිහාසය වාර්තා කිරීමේ අධීර වෙත ගමන් කළා. එහෙම ජන කවියෝ වාර්තා කරපු ඉතිහාස පුරාවෘත කවියේ රැඳෙමින් තියෙන නිසා ඉතිහාසය සොයා යන්නන්ට ඉතිහාසඥයන්ට මෙය උදව් කරගන්නට පුළුවන් තැන් බවට පත් වෙනවා. එහෙම කවියක් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ප්‍රවීණය අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ තෝරා දෙනවා අපිට ලබා දෙන 7 වෙනි කවි තිලිනය විදියට. මම තෝරගත්තේ මේ වජිර රත්නවල්ලි කවි. රත්නවල්ලි කවි පිළිබඳව ඉතිහාස පුරාවෘත තියෙන ඔබ කිව්ව ආකාරයටම දැන් රුවන්මැලිසෑයේ පිහිටි භූමියේ එකල තිබුණේ විශාල තිලඹු ගහක් කියලා කියනවා. ඒ තිලඹු ගහට අධිග්‍රහිත දෙවඟනක් හිටියා ස්වර්ණමාලි කියලා. දැන් මහාතූපයේ ඉදිකිරීම පිළිබඳව දේවනපියස රජුරෙන් කාලෙම ස්තම්භයක් පිහිටුවලා තිබුණේ මෙතන තමයි මහාතූපයේ හැදෙන්නේ කියලා. ඒ භූමියේ තිලඹු ගහක් හැදුණා. තිලඹු ගහේ වැඩවාසය කළ දෙවඟන ඉවත් කරන්න වෙනවා මෙතනින්. කියන්නේ
අනවසර පදිංචි කාර්යයක් නෙමෙයි. නමුත් ඉතින් අයින් කරන්න වෙනවා මෙතන අලුත් ඉදිකිරීමක් කරනකොට. දැන් කල්පනා කරලා බලන්න මේ දුටුගැමුණු රජුරෝ යුද්ධේ දිනලා අතිශය ජනප්‍රියම අවදී. රජුරණ තිබුණා කාගෙන්වත් අහන්න නැතුව විල්පත්තු සිංහරාජ වගේ සම්පූර්ණ විනාශ කළා. නමුත් දුටුගැමුණු රජුරෝ මොකද කළේ? දෙවඟන මේ එක ගහක් කපන්න අවසර ඉල්ලුවා. ඇය එක පොරොන්දුවක් පිට බැහැල යන තීරණය කරනවා අවසර දෙනවා. ඒ කියන්නේ ඔබේ නමින් සෑය බඳිමි. ඔබේ නම මේ මහ සෑයට තියෙනවා කියලා සර්ණමාලි ජෛත්‍ය කියන. ඒ පොරොන්දුවට බැහැල යනවා. දැන් ওই සර්ණමාලි දෙව්දුව පිළිබඳව මේ පුරාවෘත්ත ගොඩක් තියෙනවා. කවි ලියවිලා තියෙනවා ගොඩක්. ඒව ඔක්කොම ගොඩක් හරිය මේ ජන කවීන් ලියපුවා. දැන් මේ ලන්ඩන් කෞතුකාගාරයේ මේ ආසියා අංශයේ තියෙනවා පුස්කොළ පොත් කීපයක්ම. ඒවා ඔක්කොම හියු නෙවිල් කියන ඉංග්‍රීසි පරිපාලන නිලධාරියන් තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හියු නෙවිල් කියන්නේ 1869 ඉඳන් 1886 දක්වා කියන අවුරුදු 17ක් ලංකාවේ පරිපාලන සේවයේ ඉඳපු කෙනෙක්. ඔහු මේ පොත් එකතු කරනවා. ජන කවි එකතු කරලා තියෙනවා ගොඩක්. ජන ශ්‍රුති එකතු කරලා තියෙනවා. මේ පොත් අරන් ගිහිල්ලා තැන්පත් කරලා තියෙනවා. එහි ගිය මේ මහාචාර්ය බී සනාගන්ගේ බිරිඳ කුසුම් සනායක මැතිණිය ඔය පුස්කොළ පොත් ඔක්කොම එකතු කරලා පොතක් හැටියට පළ කරනවා. රත්නතිලඹුවේ රත්නවල්ලි කියලා. මේක මේ පුස්කොළ පිටපත්වලත් මේ ඡායාස්ථික පිටපත් තියෙනවා මේක. මේ තියෙන පුස්කොළ පොතෙන් ගත්ත පිටපත්. දැන් ඒ කවියේ පිටපත් හතර එකිනෙකට වෙනස් සමහර තැන්. ඊට අමතරව මේ 1900 ගණන්වල ජීවත් වෙච්ච රබුක්කන ජීවත් වෙච්ච සලාගුරුන් වහන්සේ කියලා GM සලාගුරුන් වහන්සේ කියලා කෙනෙකුත් ලියලා තියෙනවා කවි පොතක් මේ කෙටි පුස්තිකාවක් මේ හේත් රත්නවල්ලි කවි. ඒක වෙනස් ඔක්කොටම අලුත් ඒවා. දැන් මම තියෙනවා වරක් මේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්දයන් මේ සලාගුරුනාසි හම්බෙන්න ගිහිල්ලා කිව්වලු මේ මම සලාගුරුනාසි ඔයා සලාගුරුනාසි කියලා. සලාගුරුනාසි මම සලාගුරුනාසි කිව්වා කියලා. මේ ඇත්තටම ඉතින් මේක මේ පොත්වලම තියෙන කාරණා අනුව පේනවා මේ රත්නවල්ලි දෙව්දුවට යම් යම් පුද චාරිත්‍ර කරන්න එනවා. ඒ අවසල ගම්වල ඉඳපු ගාඩි වංශයේ තම රොඩි කියන ජන කණ්ඩායම. ඒගොල්ලෝ ආපු බවට මේ මේ පොතේම සාක්ෂියක් තියෙනවා. එන එක තැනක තියෙනවා මහනුවර සිට ආවේ රොඩීමයි උන්නත තියෙන්නේ පිත්ත වලලුමයි උන්න ඇවිදින් සත් දවසක් නැටීමයි රත්නවල්ලි කොළපතක ලියුවයි. ඒ කියන්නේ ගොඩක් ප්‍රදේශ වලින් එනවා. දැන් අතරම ඒක මේ ඉතිහාසයේ තියෙන විදිහට දැන් ශාලී අශෝකමාලා කතා පොත අපි දන්නවනේ. නිසා අවට කිට්ටුවේ චණ්ඩාල ග්‍රාමයක් තිබිලා තියෙනවා. ඒගොල්ලෝ පොදුසිරිත් පවත්වනවා. ඒ නිසා මේ දෙවඟන ඔවුන්ගේ දෙවඟනක් බවට පත් කරගෙන තියෙනවා. දැන් ස්වර්ණමාලි දෙවඟනේ කතාව වෙන එකක්, රත්නවල්ලි කතාව වෙන එකක්. රත්නවල්ලි කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ගාඩි වංශය අය කියන්නේ ඒගොල්ලගේ ආදිම දෙවඟන ඒගොල්ලෝ. එයාගෙන් පැවතෙන්න කියලා. ඇත්තට මේ ගාඩි වංශය අය මේ නිෂ්පාදනයෙන් පිටුවහල් කරපුවානේ. ඒගොල්ලෝ යැපෙන්න ඕන ඉල්ලගෙන කන්න ඕන නිසා අපේ ගම්වල අපි පොඩි කාලෙත් අපිට මතකයි එහෙම රොඩි මිනිස්සෙක් ආවොතින් ගෙදර කොයිතරම් අගහිකකම් තිබුණා මොනව හරි දෙයක් දෙනවා. ඒක අර රාජාලු කාලේ දෙනම ආපු සිරිත. මොකද ඒගොල්ලෝ නිෂ්පාදනය දෙන තහනම් කරපු අය. ඒගොල්ලෝ යැපෙන්න ඕන ඉල්ලගෙන කන්න අය. ඉතින් ඒ සිරිත සමයි. දැන් ඒගොල්ලන්ගේ නායිකාව හැටියට සලකන රත්නවල්ලි මේ ඒගොල්ලෝ විශ්වාස කරන කාන්තාව ගැනයි මේ ගීතය ලිව්වේ. මේකේ මම ලියපු එකක්. නිසා මට ඒක ගැන වර්ණනා කරන්න අයිතියක් නැහැ. මේ රත්නවල්ලි දෝ යවුණේ නුඹ පාන්තර වුණු ගාඩි රැහේ සීන් සිනිදු සුදුසේ සැරි රේලේ සැලි පරවි සේලේ රැලි මල් පරවී යනවා දූවිල්ලේ. ඒ ඔවුන් වෙනුවෙන් පෙනෙන්න මට හිතුණා එක මං ගීති ලිව්වේ. හොඳයි, අපි හත්වනේ කවියේ හත්වනේ ගීතයයි දැන් හොයාගන්නට උත්සාහ කරන්නේ කවි 10ට ගී 10ක් වනස්ථානයේදී.
वल्लिदो यौवने नुंब पान तरुवतुन गाडी रहे सीन सिनिदु वर हेली सेले मल परवीयन वादुविल्लिन दुर एविदिन अतरे संसारे अतरे संसारे සැබෑව සංකීර්ණයි සැබෑව කොයිතරම් සංකීර්ණ වෙනවාද කියනවා නම් එය දින දින සංකීර්ණ වන තරමට සැබෑව සහ මායාව කොහොමද වෙන් කරන්නේ කියන අභියෝගය බොහෝ දිනකට තිබෙනවා ඉතින් ඒ නිසා මේ සැබෑව මායාව අපි අතරේ සැරිසරනකොට මානව ජීවිතවල තියෙන සැබෑ සබදියාවන් විතෙන් වෙන්නට පටන් ගන්නවා කොමුණත් අපේ සමාජය නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන අපේ ගාව තියෙන සැබෑ මානව බැඳියාවන් බොහොම සමීපව පවත්වාගෙන යන්න. ඉතින් මේ සියලු බැඳියාවන් සබැඳියාවන් දෙදරායන සමාජ වටපිටාවක කවියාට පැවරනවා ඉතාම සුවිශාල කාර්යභාරයක්. ඒ කාර්යභාරය හඳුනා ගන්නට කවි 10ට ගී 10ක් වැඩසටහන කවියන් සොයමින් ගමන් ගන්නා වෙලාවේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ප්‍රවීණයා අද අපිට තෝරා දෙන කවි මගේ 8වන කවියටයි අපි දැන් පිවිස සිටින්නේ. මේකේ කවි 3ක් මම තෝරන් තියනවා මේ එක වගේ කවි 3ක් වජිර. පළමු යන්න කුමාරගම කවියාගේ මේ කවියක් දුබගේ සිනාව කියන කවි පෙළ.
අඩහඳ පළුව මගේ පොඩි දියණිගේ කටය ඇගේ වත තමා පසුතල සුදු වෙල කැටය ලොකු පොඩි තාරකා ඇගේ කෙලි බඩුවට ඈ හිනහුනේ වෙන කෙනෙකුට නොව මට තවතන කවිය කියනවා මන්දනල නමුත් මෙහි වෙන කිසිවකු නැතද මගේ කෙහෙ අදින්නේ ඔබේ කිරි කැටි අතද ඔබහට කැමති නම් දෙමි මගේ හදවතද ඇහැ පියවෙන්නේ ඇයි ඔතරම් නිදිමතද හරිම හෘදයාගම කවි මේවා මේක කියනකොට මට මතක් වෙන්නේ මේ අත්දැකීම මං විඳගත්ත විදිය මේ අතර මම විඳගත්තා කියන්නේ මේක මගේ දරුවන්ගෙන් නෙමෙයි ඕන්ගේ දරුවන්ගෙන් පොඩි මුණුපුරාල මිලිපිරිය ඇවිල්ලා ඒගොල්ලෝ එක දවසක් අපේ ගෙදර ඉඳලා යන්න යනවානේ ඒ හැඟීමේ නිදහස් වෙන මමත් ලියවලාගේ එකක් ඉතින් මට පුළුවන් විදියට මම කැමති ඒකත් කියන්න රෑත් නොවි මට රෑ වෙන්නට යෙදුනි දෑත් වලින් වලකනු බැරි බව පෙනුනි ඈත් වෙලා නොඹලා ගිය කල පුතුනි කාත් කවරුවත් ලොව නැති බව සිතුනි කතන්දර නිමාවන විට එක රැයක හෙමින් නුඹේ ඇහැ දැවටේ නිදි මතක පොඩි උන්ට කතන්දර කියනවනේ ඉතුර නිින්ද යනවා ඒගොල්ලන්ට සුරංගනාවන් සිටි බව ඇඳ කොනක ඉතින් නුඹට කිසිදා සිහි කළ නොහැක ඒගොල්ල ලොකු වෙනකොට මතක් වෙන්නේ නැහැ මේ සුරංගනාව හිටිය කියලා සුරංගනාව ඇඳලා එදා තිබුණු කිරි කැටි දැතම රැගෙන පියා මගේ ඇස කිසිදා නිදි නොයන නිවා නොදුන්නොත් පුතුනේ සඳ පහන සදාකල්ම කවියක් වේ ඔබ දෙදෙන තව කවියක් මතක් වෙනවා වජිර ඒක දයසෙන ගුණසිංහ කවියාගේ මුල්ම රන් තැටිය කඳුළු පොතේ කවි පෙළක් එක තියෙන හිරු නිදයි කියලා හිරු නිදයි හිරු නිදා ගන්නවා කවිය කියනවා මා ළඟ ඉඳ අඬනු ඇසිනි ඇයිදැයි කවුදැයි නොදැනිනි සුරා සොරුන් සැතපෙන්නේ නින්දේ පත්‍රයටත් යටින් හිතු හිතාරම නින්ද ගිහින් තාතර නින්ද ගිහින් පුංචි දුවේ නොබ ඇඬුවේ මගේ කඳුලින් බව දැනුනේ කප්සුවහස් කලක් පැවති රැයක් ගෙවි ගිය පසුවේ උඹේ ලොවට පායන හිරු මා බැව් මට අමතක විය තේරෙනවනේ මගේ මා ළඟින් අඬනු ඇසිනි ඇයිදැයි කවුද ඇනෝ දැනෙනි පොඩි එකක් බිමෙක්ලා අඬනවා තාතර නිින්ද ගිහිල්ලා එයාට අවදි වෙන්නේ මේ හිරු නිදයි කියලා කවිපෙල නම් කළ දෙන්නේ නොබේ දොට පායන හිරු මා බැවුමට අමතක විය දැන් මේ දරුවන් එක තියෙන සම්බන්ධය කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේ කවි තුනම මේ පෞද්ගලික අත්දැකීම් කියලා නමුත් මේ ලෝකේ ඉන්න හැම දෙමව්පියන්ටම මේ අත්දැකීම තියෙනවා දැන් ටීඑස් එලියට් කවියා කියනවානේ මේ කවිය නිර්පුද්ගල වෙන්න ඕන කියලා ඒ කියන්නේ ඉම්පර්සනැලිටි කියන එක නමුත් මං හිතන්නේ ඒක අපි වැරදියට කියවාගෙන තියෙන ඒ කියමන ඔහු කියන එක යම් ප්‍රමාණක ඇත්තක් තියෙනවා ඒක පොදු අත්දැකීම් වෙනවනේ හැමතෙම මේවා මේ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධය ලෝකෙ තියෙන ප්‍රබලම මානව සම්බන්ධ වලින් එකක් හැබැයි ඒ පුංචි කාලේ තියෙන අත්දැකීම් මේ විශේෂම තාත්තලාට තියෙන දුවලත් එක්ක හුඟක් තාත්තලා මතක් කරන දුවලා ගැන හැබැයි ඒගොල්ලෝ වියපත් වෙනකොට මේක ටිකින් ටික ඈත් වෙලා යනවා මොකද ඒක වැරද්දක් කියන්න බෑ මොකද ඒගොල්ලන්ට ජීවිතයක් තියෙනවා ඒගොල්ලන්ට වෙනම ස්වාධීන ජීවිත තියෙනවා ඒගොල්ලන්ගේ පවුල් තියෙනවා පවුල් ඒකක හැටියට ගොඩ නැගිලා තියෙනවා ඒගොල්ලෝ ඈත් වෙලා යනවා ලොකු වෙන වියපත් වෙනකොට ඉතින් ඈත් වෙන එක සාධාරණයි මොකද තාත්තලාගේ කල්පනාවල් එහෙම තියෙනවා දෑතේ එල්ලි මියුරු කතාගේ සුරතල් දෝනියනේ කාලේ රියසක මහලු මගින් ඔබ ඈතට ගෙන යන්නේ දුක් හිතෙන දෙකාරුවට අමරදේවයන්ගේ ඔව් ඒක සනස්ශ්‍රී බණ්ඩාර රචනා කරන්නේ සනස්ශ්‍රී බණ්ඩාර ලියපු ගීතයක් ඒ කියන්නේ ඒ තාත්තා මතක් කරනවා එදා අද්දිකේ එල්ලිලා මේ බොළඳ බස් සුරතල් වචන කියපු උඹ කාලේ රියසක මහලු මගින් ඔබ ඈතට ගෙන යන්නේ ඈත් කළ දාලා මගින් හරි මානසිකයි මේවා
ඒ සම්බන්ධතාව දිගටම තියාගන්න එකයි මං හිතන්නේ ඒ ජීවිතේ කියන්නේ. අතරම මේ තාත්ත කෙනෙකුට දරුවෙක්ගේ පුංචි කාලේ එක ආයත් මේ ඉන්න වර්තමානයේ මතක් වෙනකොට මේ හැඟීම් බර වීම ස්වාභාවිකයි මං හිතන්නේ ඔබේ දුවනිය සම්මානිත් මේ මොහොතේ මේ කවි වගේම මේ හැඟීම් මහගෙන ඉන්නවා ඇති ඒ නිසා එයත් අපි එකතු කරගෙනම මේ මතකයට අහමු ඔබතුමන් තෝරා දෙන මේ කීය सुरतल दोनियने कालयरिय सक महलो मगिन उब ऐतट गिन यन्ने दैते एल्ली नियुरु कता की सुरतल दोनियने सक महलु मगिन उब ऐतट गिन यन्ने සිනාරස සිත සනහාලු බුලඳ නියුරු බස් සවන් නිවාලු කැකුළු සිනාරස සිත සනහාලු අතීත සිහිනය බුඳ වීදිය වී ඈතට පාවෙන්නේ तैते एल्ली नियुरु कता की सुरतल दोनियने कालयरिय सक महलु मगिन नुब ऐतट गिन यन्ने වඩන ලෙසින් වෙහෙසින ඔබ ඇස නැල වූ සිත පින වූ පරපුර වඩන ලෙසින් වෙහෙසින ඔබ ඇස නැල වූ සිත පින වූ මතක වරායෙන් නොපෙනෙන ඈතට වැලිපත बलिपत पाविन्ने दैते इल्ली नियुरु कता की सुरतल दोनियने कालयरिय सक महलु मगिन उब ඇතට ගින යන්නේ දැතේ එල්ලී නියුරු කතා කී සුරතල් දෝනියනේ කාලයරිය සක මහලු මගින් නොව
විවිධ කවි යුග කවි මතක කවියෝ හමු වෙමින් කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද අපි ඉදිරියට ගමන් කරන්නේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහා කවියා සමග. ඉතින් එතුමන් අපිව අරගෙන යනවා මාතර යුගයට. මාතර යුගය පිළිබඳව වටිනාකම් සහිතව මතක් කරන්න පුළුවන් තැනක් අපට මුණගස්වන නිසා අපිට පුළුවන් ඒ ගැනත් කතා කරන්න. මම ඒක වෙන විදිහකට පටන් ගන්නම් වජිර. මේ එමීට අවුරුදු 15කට 20කට විතර ඉස්සර පානම්පත්තුවේ පානමේ පාසලක සාහිත්‍ය උත්සවයක දේශනාවක් මම කරනවා. මට මතක් වෙනවා මේ ඒ ස්කෝලේ වැඩ කරලා තියෙන අපේ මිත්‍රයෙක් වන මහින්ද චන්දසේකර මේ ගුරුවරයෙක් හැටියට. ඔහු මේ හේදී ළමයෙකුට කියනවා හතේ පන්ති ළමයෙකුට පානමේ කවියක් කියන්න කියලා. එතකොට ඇයි කියනවා කවියක් මේ කවි ආශ්‍රයෙන් ඔහු ගීයක් නිර්මාණය කරනවා ඒක ජනප්‍රිය ගීතයක්. මම කියනවා මේ සිරියාවතී සමරකෝන් කියලා ළමයෙක් තමයි කියලා තියෙන්නේ කියනකොට ගුරුවරියක් නැගිටිනවා මේ සභාගර්භයෙන් නැගිටලා ඇය සාරියක් ඇඳලා ඉන්න. කියනවා සර් මම තමයි මම මේ සිරියාවතී තෙන්නකෝන් නෙමෙයි මම සමරාවතී තෙන්නකෝන් මගේ නම. එදා හතේ පන්තියේ හිටියේ මම මම තමයි මහින්ද සර්ට ඒ කවිය කිව්වේ කියලා ඒක මාව නිවැරදි කරනවා. හරි ඒ කවිය තමයි මේ ඔය මහින්ද චන්දසේකර ලියපු මේ හද වෙලා මම පනේ සිරිසැප දෙඤ්ඤයි කියන ගීතේට මුල් වෙලා තියෙන්නේ. ඒ කවිය පානම්පත්තුවේ ජන කවියක් වෙච්ච හැටි තමයි ටිකක් පුදුම. ඒක වෙන්නේ මෙහෙමයි. මම ඔබ කිව්ව විදිහට මාතෘ යුගයේ අවසාන භාගයේ කවියෙක් ජීවත් වුණා මාතර හිත්තටියේ පීජේ රත්නසාර කියලා. ඔහු ඇත්තටම කලින් පැවිදි වෙලා ඉඳලා පස්සේ උපවැදිව මේ ශිල්ප ශාස්ත්‍ර හොඳට හදාරපු කෙනෙක් බව පේනවා. හැබැයිම කවිත්වයක් තිබිච්ච කෙනෙක් කියලා. ඔහු මේ කුඩා මේ කවිපොත් මේ බුක්ලට් මේ ඇත්තටම පුස්තිකා 13ක් පළ කරලා තියෙනවා. ඒවායින් වඩාත්ම ජනප්‍රිය වුණා විශ්වාන්තර චරිතය සහ කාලගෝල කතාව ගැන පොත් දෙක. දැන් ඕවා ඒ කාලේ මේ 10-15 වගේ මේ ඉරිදා පොළවල් වල විකුණනවා. ඌවා ගෙදර ගෙනල්ලා අපේ මාමා එහෙම කියනවා ඒ තාලෙට කියනවා මේ කවි. කියද්දී අපිට මේවා කටපාඩම් වෙනවා. පස්සේ කාලේ මං දැනුම් තේරුම් ඇති වුණාම හොයලා බලනකොට ඉතින් මේ කවි වල අපූර්ව කවි තියෙනවා. ඕලියපු කවියක තියෙනවා මේ විශ්වාන්තර චරිතය කියන පොතේ මේ තියෙනවා කවි. දැන් ජාලිය ක්‍රිෂ්ණජනා එක්ක විශ්වාන්තර රජුරෝ මාධුරි දේවියත් එක්ක මේ වංකිරට යනවානේ. යන ගමන් මේගොල්ලෝ මේ වටපිට සුන්දරත්වය දැකලා කියනවා. දැන් එක කියනවා මේ බැද්ද හොඳයි අද අපටත් සැපයි තාත්තේ සුදු රෙද්ද වගේ මල් පෙබිලා පාර දෙපැත්තේ මහා බැද්ද මැදින් මේ කොතනද යන්නේ තාත්තේ අවුරුද්ද වගේ සන්තෝෂයි ඉතින් තාත්තේ කන්න පුතේ වැලවර කර නොකර පෙරත්තා මේ යන්නේ පුතේ රෑ වෙනකොට දකින්න මුත්තා බඩ පුතේ බතුද්දේවී එහෙ ආත්තා බැස පන්න පුතේ පයින් යමන් රිදේ ලපැත්තා නාදකෘති අතුවාගෙන ගිරාක්කු බෙයියෝ මහ යෝධ පැටව බඩ බැදගෙන පණිතිරි ඉලයියෝ ඔය හරි ලස්සන කවි. දැන් ඔබට මතක ඇති ඔයි පැද්ද පුරා සුදු වෙද්ද ඔය ගීතය හෙන්රි පෙන්නකෝ රචනා කරනදී ඔය යම් ආකාරයක බලපෑමක් වෙලා තියෙනවා. ඒක මේ ඔය වගේම තමයි මේ කාලගෝල කතාවේ හරි අපූර්ව සිද්ධිය තියෙනවා. දැන් කාලගෝලයා දිප්පිටියත් එක්ක දික්තලත් එක්ක යනවනේ ගමට යන්න. කෙවුම් මල්ලත්තර යනකොට මගදී ගඟ ළඟදී තමයි දිප්පිටිය හම්බෙන්නේ. හම්බුණාම දිප්පිටිය බාර ගන්නවනේ මේගොල්ලෝ එකට කරන්න. බාරගෙන දික්තලායක යන ගමන් දිප්පිටිය ඇයට කියනවා බොහොම චාටු කතා වගේ කියනවා මේ අත්තරපං රත්තරනේ රාලගේ ආසා තිට අත්කර දෙමි ගිය දොරවල් හා දැසිදාසා උත්තරයක් ධර්ම දියා වී සන්තෝසා අද මක්කිරුවත් නොඹගෙන යමි නොවන් රෝසා හද වෙලා එවම් පරේ උල්සප දෙඤ්ඤා හොඳ සේදරිලි පටකම්බ අදින්න දෙඤ්ඤා බේද නොවේ ඉන්නා ලෙස පොරොන්දු දෙඤ්ඤා නොඹ නෑසියන්ට ආ දවසක වාසි කරඤ්ඤා රෝට රුවයි රන් මැදිරියේ ගිලා මරිත්තේ එහි ලොවට කැතයි හිරියෝතින් දිය කෑ දැත්තේ බට මමයි මට මම ඔබට ඉරණම ඇත්තේ දැන් යමුද ඉතින් අපි එහෙනම් අපේ ගම පැත්තේ එහම කව කව කියනවා.
මේකේ අර අර කවි කොටස තමයි පානමට ගිහිල්ලා පානමි ජන කවියක් උනේ. පානමට ගිය හැටිත් හරි මේ පැහැදිලි. මොකද දැන් මාතර ඉඳලා වෙරෙන්දු යනවා බඩු අරගෙන කරත්තු වලින් තිස්සමහරාමේ. තිස්සමහර තමයි වෙරෙන්දු මධ්‍යස්ථානය. ඒක 30 කියලා කිව්වේ. දැන් පානම්පත්තේ මිනිස්සු අර යාල පැත්තෙන් එනවා තිස්සමහරාමේට බඩු ගෙනියන්න. එනකොට මේගොල්ලෝ මේ කවි පොත් අරන් යන්නේ නැති. ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ ජන කවි බවට පත් වෙනවා. ඇතර ওই කවියම මේ කොත්මලේ ජන කවි වල තියෙනවා. ඉතින් මේක හරි පැතිරිලා. දැන් ඇත්තරම මේ ওই 927 විතර ওই පොත පිටපත් 25000ක් විකිනලා තියෙනවා. ඒ කාලේ. අනු ඔව්. ඉතින් කවිය මේ ජනතාව පරිහරණය කරපු බොහොම සුලභ මාධ්‍යයක් කියලා තියෙනවා. ඉතින් ඒ කවිය මම තෝ ඒ කවිය අවස්ථෙන් ලියුණු මේ ගීතය මම තෝරගත්තේ ඇත්තරම ඒකයි. මොකද මේක මේ මට හිතරී රතනසාර කවියා ගැන කියන්න හම් වෙනවා. ඔහුගේ ඥාතීන් තාම ඉන්නවා ඒ මාතර ප්‍රදේශයේ. ඒක මේ 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 ඔයගේ අපි තාමත් අත නොතියපු ජන සම්පත් තාම අපේ ජන සාහිත්‍යයේ තියෙනවා. අලුත් පරම්පරාවලට මේව අධ්‍යයනය කරොත් ඒ නිර්මාණ මේ මේ පොහොසත් කරගන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ පොහොසත් බව ලබා දෙන්න ඔබතුමන් වැනි සුද්ධිමතුන් ලබා දෙන්නා වූ සම්ප්‍රදානය කරන දැනුම ඉතාම වැදගත් මේ වර්තමාන සමාජයට. මේ කවි මග ඇසුරු කරන්නට උත්සාහ කරන්න එතකොට නව කවි රසයන් හොයාගෙන යන්න ඔබට පුළුවන්කම ලැබේවි. අපි එනවා අද කවි 10ට ගී 10 වෙනි ස්ථානයේ 9 වෙනි කවියේ 9 වෙනි ගීතය අහන්න. හද වෙලා යමන් මනේ සිරිසැප දෙන්නයි උඹට රේන්දරදී පට කම්බා අඳින්න දෙන්නයි හද වෙලා යමන් මනේ සිරිසැප දෙන්නයි උඹට රේන්දරදී පට කම්බා අඳින්න දෙන්නයි ගාලු දුවන්නයි මම කොළඹ දුවන්නයි උඹට වැලි හකුරුයි අබල ප්‍රති ගෙනල්ලා දෙන්නයි ගාලු දුවන්නයි මම කොළඹ දුවන්නයි උඹට වැලි හකුරුයි අබල ප්‍රති ගෙනල්ලා දෙන්නයි හද වෙලා යමන් පනේ සුරිසැප දෙන්නයි උඹට රේන්දරදී පට කම්බා අඳින්න දෙන්නයි හද වෙලා යමන් පනේ සිරිසැප දෙන්නයි උඹට රේන්දරදී පට කම්බා අඳින්න දෙන්නයි ගාලට යන්නයි මම කොළඹ දුවන්නයි උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ලා දෙන්නයි ගාලට යන්නයි මම කොළඹ දුවන්නයි උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ලා දෙන්නයි හද වෙලා යමන් පනේ සිරිසැප දෙන්නයි උඹට රේන්දරදී පට කම්බා අඳින්න දෙන්නයි හද වෙලා යමන් පනේ සිරිසැප දෙන්නයි උඹට රේන්දරදී පට කම්බා අඳින්න දෙන්නයි කවියක් තවත් කවියක් එක්ක එකතු වුණයින් පස්සේ කවි මාලාවක් නිර්මාණය වෙනවා. යෝග්‍ය වචන එකිනෙකට හමු වුණයින් පස්සේ ඉතාම කැමැත්තෙන් අපි රස විඳින කවි නිර්මාණය වෙනවා. ඉතින් ශබ්ද මధుර බව අර්ථ රසය විඳිමින් කවි අහමින් කවි 10ට ගී 10ක් වැඩසටහනේ අපි රැඳෙන වෙලාවේ තවත් කවියේ දිශානතියකට අපිව යොමු කරවන කවියක් තෝරා දෙනවා. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් 10 වෙනි කවිය විදියට මම තෝරගත්තේ කවි කීපයක් ඇත්තටම එකක් දෙකක් නෙමෙයි. කතරගම ගැන. කතරගම පිළිබඳව මේ කතරගම කියන්නේ හෝ ආගම විවිධ ආගමිකයන් එක්තැන්වල විවිධ ජාතීන් එක්තැන් කරන භූමියක් ශ්‍රීපාදී වගේම තමයි. ඒක ගැන මේ
කොළඹ යුගයේ දෙවන පරපුරේ ප්‍රමුඛ කවියෙක් වන බී එච් අමරසේන හික්කරුයි බී එච් අමරසේන කවියා ලියන මෙහෙම අසුර මහ සටන තාරක වෙනසු දිනේ වසරකට වරක් මා අභිමුවට ගෙනේ පවරසුර රජකු පිළිබඳ මතක බණේ කතරගව මගුල මට සිහිනින් දුපෙනේ ඔහු අර අසුර මහ සටන මේ තාරක කියන අසුරයා ඉඳලා තියෙන කළුතරනේ ඔහු පරාජය කළේ ස්කන්ධ කතරගම දෙවියෝ මාසේ දෙවියන් එක් කතන්දරේ මතක් කරනවා මනහර කතරගම දෙවොලෙහි සතර කුණේ පුනරාලෝකයක් මංගල රැයක ගිනේ කනහෙව කියන බැතිගේ හඬ දෙපස වනේ වන දෙවුලියන්ගේ පුද පෙළහරින් පෙනේ කතරගම පිළිබඳව ඔහු බාහිර ස්වරූපයේ විස්තර කරන ඉතිහාසෙ මතක් කරනවා හැබැයි ওই කතරගම ගුණදාස සමරසේකර කවිය දකින්න වෙන විදිහකට ඔහු කියනවා මිනිස් කට හඬින් තොර ඈත කඳු හෙල්ලසල මහවනේ අරක්ගත් තිබේ භූමියක් මගේ හද බැමිසිදී මිනිකිරුණු බරණලා පෙරවිල සැරිසරන සියදහස් පන්දමින් ගිනිගනී විහිදෙයි බිරදවුල් හඬ ඇසේ යැගීමස වීරු වේ. ඒ දකින්නේ වෙන කතරගම. කතරගම අභ්‍යන්තරය ඇතුළාන්තය ආධ්‍යාත්මය උදගින්. ඒ කතරගම තියෙන කිරිවිහෙර ගැන අමරසේකර කවිය කියන්නේ මෙහෙම. මේ එයා කියනවා දෙව්විමන ඉක්මවා හිමිහිමින් පිය නැගුම් අපි දිදන වෙහෙර වෙත. දිවාකල කැකෑරුණු ගිනිවැල්ල අප දෙපා නොදාලයි සනහවයි අපි සෙමෙන් පිය නැගිමු සුපුන් සඳරැස් වතුර විදාලයි හස්කුස ඔය විදිහට දැන් මේ අමරසේකර කවියා අර අමරසේන කවියාගේ සමුද්‍ර ഘോഷ ආකෘතිය වෙනුවට සැහැලි විරුද්ධකට යන්නේ වෙනස් මේක ආධ්‍යාත්මික කතරගමක් මෙතන කිරිවෙහෙර සහ දෙවල් භූමිය පිළිබඳව ඔහුගේ ඇතිවන හැඟීම් මිනිස්සුගේ ප්‍රවෘත්තිය ස්මතු වෙලා සියදහස් පන්දමින් ගිනිගනී විහිදෙයි බිරදවුල් හඬ ඇසේ යැගීමස වීරු වෙයි අර ප්‍රලය වෙලා නටන හැටි ඒක පේනවා දැන් මෙතන තියෙන්නේ මේ කතරගම මේ දිවාකල කැකෑරුණු ගිනිවැල්ල අප දෙපා නොදාලයි සනහවයි සුපුන් සඳරැස් වතුර විදාලා යහස් කුසාරි මේ ශාන්ත කතරගම මේ වචන විතරයි තියෙන්නේ එකම කතරගම දෙපැත්තක් දැන් ඔය කතරගම ඒ කාලේ සේවාසේ මුල් කාලෙදී සාමාන්‍යයෙන් කතරගම වනගත භූමියක්නේ මිනිස්සු යන්නේ වන්දනාව යන්නේ මේ සමහරට ඉඩකඩන් ලියා දීලා යන්නේ කියන්නේ අනතුරුදායක ගමනක් යන්නේ ශ්‍රීපාදිකෙත් එහෙමයි ඔප්පුඩියා දීලා යන්නේ ඉඩම් පහරලා යන්නේ ආයෙන ඉංග්‍රීසි වෙන්නේ මක්කම යනවා විතරයි ඉතින් ඔය කතරගම ගැන ඔය යන එක ගැන මේ ජන කවි කීප එකක් තියෙනවා ඒක තියෙන්නේ සිංහල සැහැලි පොතේ සිංහල සැහැලි කියන්නේ මෙතෙක් අපේ තිබිච්ච සිංහල සැහැලි වර්ග අපර ගොඩක් තියෙනවානේ ගණදේවි හැල්ල කුවේණි අස්න දඹදෙණි අස්න ඔය වගේ සැහැලි කාව්‍ය තියෙනවා සැහැලි කාව්‍ය වැටෙන්නේ ඇත්තටම මේ ගද්‍ය සහ පද්‍ය අතර කොටස් වලට වැටෙන්නේ ඒක මේ සංස්කෘත මේ වෘත්ත ගන්ධි කියන රීතිය අනුව ලියවිලා තියෙනවා වෘත්තගන්ධි කියන්නේ විරිතක සුවඳ තියෙන වෘත්තගන්ධි. නමුත් විරිතක් නැහැ. ඒ විරිත අපූර්වට පාවිච්චි කළේ අමරසේකර කවිය තමයි ඇත්තටම. දැන් ගොඩක් කවීන් භාවිතයට ගන්නවා නිදාස් කවි. නමුත් ඒක මුලින් අඳුන දුන්නේ අමරසේකරේ ගෞරවය එතුමාට හිමි වෙන්න ඕනේ. ඒ සිංහල සැහැලි පොතේ තියෙනවා මෙන්න මෙහෙම මේ සැහැල්ලක්. ඒකේ මේ ගම් ප්‍රධානී කතරගම යන පිරත් වෙලා දෙයක් කියනවා මම යනවා කතරගම් මගේ කොල්ල බලාග මගේ කෙල්ල බලාග ඔබ ගෙදර ඉඳගනි ඉඳා කාසේ ලෙලි අරගෙන ලනු අඹර අපන් මම යනවා කතරග කොල්ල වැටේ ලිඳවට වැට නොකඩ තියාගන් පොලිසියගේ හරකි ඒවි කඩුල්ලෝ අපන් මම යනවා කතරගම් මගේ කෙල්ල බලාගන් මගේ කොල්ල බලාග මේ සැහැල්ල ආශ්‍රය කරගෙන තමයි මම මේ යමු සෙල්ල කතරගම් ඔබ එන්නේ යනවා නම් කඳු කුමාරයා වල්ලිට බෙන් බැඳ කතරගම් කියන ගීතේ ලියුවේ. කතරගම මොකද කඳු කුමාරයා කියන්නේ ස්කන්ධයා ඉන්දියාවෙන් ආව කියලා කියන්නේ. මහසෙන් කියලා ලංකාවේ දෙවි කෙනෙක් කියලා අපි විශ්වාසයක් තියෙන. කොහොම හරි ਉਹ විවාහ වෙන්නේ වල්ලි කියන ආදිවාසී කාන්තාවත් එක්ක. ඒතර ජනවර්ග දෙකක් නේ මෙතන. ඒ ජනවර්ග එකතු කරන තැන. ආනන්ද සරෝජා රාමන් අනුරාධා නානතොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි. හාදු දිදී ගඟ නොබෙදී එකට ගලායි. මේගොල්ලෝ එක නෑව කියලා ගඟ බෙදෙන්නේ නෑ. ඒ සංස්කෘතියෙන් එකතු කරන තැනක් මෙතන. මට ඒක කියන්නේ ඕන කවි. ඇත්තරම මේ ජීවන සංස්කෘතීන් ඒ වගේම කවි යුග හා බැඳුණු විවිධ සංස්කෘතීන්
එකතු කරන තැනක් බවට ඔබතුමන් පත් කළාද කවි 10. ඇත්තටම කවිය කාව්‍ය ඊටාම පුළුල් අරුතින් ගත්තහම සියලුම කලාවන් කවියක් කියලා අපිට ශේෂ කොට දක්වන්නට පුළුවන්. ඒ වගේ ශේෂ පත්‍රයක් समस्त कविय पुराम अविद अमीन तिल्न करन्नट अद कविदहायदी अपट उदव कल आचार्य रत्नश्री विजय सिंह प्रवीण्याट बेविन गौरव करमीन आयुबान केनो अद कविदहायट वेदहायक निमा करमीन एवगेम आनंद पद्मश्री प्रमुख कुरवि संगीत कंडायम एवगेम इंदुनाथ नंद सिंह संगीत अध्यक्षनेन हेडवुने अद एवगेम विशारद हर्षण दिशानायक अपे सहृद हितकामी सोहिराटत् बहुम स्तुतिवंत वेमि नोका हंगमत् मतक्रमीन अपि धावन कवि धावन गीते नत्तम वलस्थाने अवसाने होयागेन मे समगिन गमन्य यमु सेल कतर गम उप इन यन वनम कंद कुमार यावलित पेंबेंद कतर गम यमु सेल कतर गम उप इन यन वनम कंद कुमार यावलित पेंबेंद कतर गम सेल कतर गम उब इन यन वनम कंद कुमार यावलित पिंबेंद कतर गम यमु सेल कतर गम उब इन यन वनम कंद कुमार यावलित पिंबेंद कतर गम यमु सेल कतर गम उब इन यन वनम कंद कुमार यावलित पिंबेंद कतर गम यमु सेल कतर गम उब इन यन वनम कंद कुमार यावलित पिंबेंद कतर गम